பிரமதாசம். ஆய்வுவார் அப்ப இலக்கிய வெடசரகன் ஆரம்ப கரான பலாபுரத்து මේ වෙලාවේ මුළු රටම ඉල්ලන්නේ මුළු රටේ ජනතාවම ඉල්ලන්නේ අලුත් රටක් අලුත් වැඩසටහනක් අලුත් වැඩපිළිවෙලක් අලුත් විකල්පයක් ඒ වගේම මුළු රටම ඉල්ලනවා ඉතා දියුණු දේශපාලන සංස්කෘතියක් ඒ සඳහා වන කැපකිරීම කරන්නට ජනතාව මේ වන විටත් සූදානම් සිටිනවා එයි අපි එහෙම කියන්නේ මේ වන විට දින 50 සම්පූර්ණ කර තිබෙනවා ගාලු මෝදර තරුණ ඒ අරගල කරුවන්ගේ අරගල භූමියට එමෙන්ම ජනතාව වචනෙන් කිව නොහැකි තරම් මහත් පීඩණයට පත් වෙමින් ඔවුන් තවමත් බලාපොරොත්තු තබා සිටිනවා අලුත් දේශපාලන සංස්කෘතියක් අලුත් ආර්ථික වැඩපිළිවෙලක් මේ මාතෘ භූමියේ හැකි ඉක්මනින් ආරම්භ වේවි කියලා. ඒ සඳහා වන දේශපාලන ආර්ථික සමාජ වැඩසටහන් සඳහා දේශපාලන පක්ෂ නායකින් දේශපාලන පක්ෂ ක්‍රියාදරයන් ස්වේච්ඡා සංවිධාන සිවිල් සංවිධාන ආගමික නායකින් ජනමාධ්‍ය ඇතුළු සියලුම සමාජ සංස්ථා ආයතන සූදානම් විය යුතුයි. එසේ නොමැතුව හොත් මේ රට නැවත ගොඩනැගීමේ කාර්යයේ තිබෙන ප්‍රධානම අවස්ථාව නැත්නම් හැරවුම් ලක්ෂ්‍යය මෙවරත් අපට අහිමිවන්න පුළුවන්. අද අප මේ වැඩසටහනේ කථානායකයා ඔබට හඳුන්වා දෙන්නේ ඒ පසුබිම තුළ. එසේත් නැත්නම් ඒ වැඩසටහනක් සංස්කෘතියක් උදාර දේශපාලන අරමුණක් පෙරදරි කරගත් ජනතාව ඉන්න පොළවක වඩාත්ම වග කියන පුද්ගලයෙකු ලෙස මුළු ජනතාවගේම අවධානය යොමු තිබෙන්නේ ඔහු දෙස මක්නිසාදයක් විකල්පය කවුරුන් ද යන ජනතාව විමසන නිසා අප අද ඉලක්කෙන් ඔබට හඳුන්වා දෙන්නේ අපේ රටේ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයේ නායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහත්මයා. ආයිබෝන් සජිත් මහත්මයා. ආයිබෝන්. බොහොම අර්බුදකාරී වටපිටාවක අප වැඩසටහන ආරම්භ කරන්නේ සිත මහත්මයා දැන් මේ වන විට රටේ පවතින තත්ත්වයන් පිළිබඳව අමුතුවෙන් ඔබතුමාට හැඳින්වීමක් කිරීම අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. ඒ නිසා කාලය කළමනාකරණය කරගෙන සඳහා මේ මගේ පළවෙනි ප්‍රශ්නය අංශ දෙකකට යොදනවා. ඔබට පුළුවන් ඕනෑම කැමැත්තකින් පටන් ගන්න. එක් පැත්තක් ආර්ථික ප්‍රතිසංස්කරණ සමාජ ඉල්ලා සිටිනවා. දෙවැන්න දේශපාලන ප්‍රතිසංස්කරණ සමාජ ඉල්ලා සිටිනවා. දේශපාලන ප්‍රතිසංස්කරණත් එක්ක ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවාද නැත්නම් ආර්ථික ප්‍රශ්න විසඳලා දේශපාලන ප්‍රතිසංස්කරණ වලට යනවාද යන්න පිළිබඳව මේ රටේ ආණ්ඩුවට සහ විපක්ෂයට බාරයි පාර්ලිමේන්තුව ඇතුලේ. මම ඔබතුමාට බාර දෙනවා. ඔබතුමා කොතනින්ද පටන් ගන්න කැමති? පළවෙනිම මම අහන්න කැමති ඇයි මේ දෙකම එකට යන්න බැරි? මොකද මේ දෙකම එකට බැඳුණු එකිනෙකට සම්බන්ධ වුණු බලපිළිවෙලක්. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දේශපාලන ක්‍රමවේදයන් නිසා, තීන්දුව තීරණ ගැනීම නිසා, ව්‍යුහය නිසා, දර්ශනයේ වැඩපිළිවෙල මාර්ග සිටීම නිසා අද රටේ ආර්ථික පමණක් නෙමෙයි ආර්ථික සමාජීය ඛේදවාචකයක් නිර්මාණය වෙලා තිබෙනවා. මම තරයේ විශ්වාස කරනවා මේ දෙකම එකට යා යුතුයි කියලා. හැබැයි මේ ප්‍රශ්න ගැන කතා කරනකොට දැන් බොහෝ දෙනාට ඕනේ විසඳුම්නේ. People want solutions. විසඳුමකට යනකොට ගැටලුවට හේතු කරුණු කාරණා හොඳ විශ්ලේෂණයකට ලක් කරන්නට ඕන. මොකද ලබා දෙන විසඳුම නැවතත් වරක් ගැටලුවකට මුල පිරීමක් නොවිය යුතුයි. එතකොට අපි ගමු ආර්ථික ගැටලුව බොහොම සරලව ඉක්මනින්ම කියනවා නම් මේ වර්තමාන පොහොට්ටු පාලනය මම එකින් කියන්නේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ අතිමහත් තුනෙන් දෙකේ බහුතරය එයාගේ ක්‍රියාදාමය වුණේ මොකක්ද? ජනාධිපතිවරයා බලයට ආපු හැටි බිලියන 600ක බදු සහන ලබා දුන්නා විශේෂයෙන්ම මේ රටේ සුපිරි ධනවතුන්ට ධන කුවේරින්ට කෝටි ප්‍රකෝටිපතියන්ට එමගින් රාජ්‍ය ආදායමෙන් 2%-4% අතර ප්‍රමාණයක් අහිමි කරා. ඒ අහිමි වීම තුළ ජාත්‍යන්තර ශ්‍රේණිගත ආයතන Fitch, Moody's, Standard and Poor අපේ රටේ ශ්‍රේණිය පහත දැම්මා. ඒ පහත දැමීම තුළ International Capital Markets ජාත්‍යන්තර ප්‍රාග්ධන
වෙළඳ පොළට ශ්‍රී ලංකාවට ඇතුල් වෙලා රීෆයිනෑන්සිං ලෝන්ස් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව අහිමි කරා. ඒ අහිමිවීම තුළ අපිට විදේශ ණය සහ පොලිය සේවාකරණය කරන්නට බැරි වුණා. ඒ නිසා අත්‍යවශ්‍ය තෙල්, ආහාර, ඖෂධ, අමුද්‍රව්‍ය, රෝ මටීරියල්ස්, ෆර්ටිලයිසර්, පොහොර මේ අනාදී අත්‍යවශ්‍යම දේවල් සඳහා වෙන්ව තිබුණු විදේශ සංචිත පාවිච්චි කරා ණය ගෙවන්න. ඔබතුමා මගෙන් ඇහුවොත් හෙට දවසේ කොහොමද මේක ඉක්මනින්ම මගහරවා ගන්න. බොහොම සරලයි. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලින් වැටුණු වැටීමෙන් අපි උඩට එන්නට ඕන. වැටුණු වැටීමෙන් උඩට ආවහම ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙනවා ජාත්‍යන්තර ප්‍රාග්ධන මූල්‍ය වෙළඳ පොළට ඇතුල් වෙලා රීෆයිනෑන්සිං ලෝන්ස් ගන්න. දැන් බොහෝ දෙනෙක් කියනවානේ අපේ රටේ ණයබරතාවය ගැන. බලන්නකෝ ජපානයේ ණයබරතාවය 250%. නමුත් ඒ අය කරන්නේ මොකක්ද? ඒ අය ණය ගන්නවා, ප්‍රතිලාභ ලබන ව්‍යාපෘතිවල ආයෝජනය කරනවා, ලබාගත්තු ණයටත් ගෙවන්න තියෙන ප්‍රාග්ධනය ණය සහ පොලියට අමතරව ඒ අය ප්‍රතිලාභ ලබා ගන්නවා, රටට රිටර්න් එකක් එනවා, රටට වැලියු ඇඩිෂන් එකක් අගේ එකතු කිරීමක් ඇති වෙනවා. එහෙම යනවා මේ චක්‍රීය ගමන. අපේ රටේ මොකක්ද උනේ? අපේ රට තමන්ගේ තරමට වැඩිය වියදම් කරා. වියදම් කරෙත් ප්‍රතිලාභ නොලබන සුදුවලි ව්‍යාපෘතිවල වියදම් කරලා වියදම් කරලා වියදම් කරලා මහා ණය ගිනි කන්දක් නිර්මාණය කරලා අමනෝඥ ආර්ථික ක්‍රමවේද තුල ලින් මැඩි සංකල්පයක් තුල ඉඳගෙන ලෝකේ බොහෝ රටවල් එක්ක තරහ වෙලා මේ අය මේ අයගේ දේශීයත්වයේ දේශප්‍රේමීත්වයේ ක්‍රියාත්මක කරා. දැන් දේශප්‍රේමීත්වයේ ප්‍රතිඵලය වෙලා තියෙන්නේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න කන්න ආහාර නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් අත්ත වශයෙන්ම විසඳුම ගැන කතා කරනකොට විසඳුම කරා යන්නට නම් එක දෙයක් තියෙනවා. දේශපාලන ක්‍රමවේදයේ ව්‍යුහයේ සංස්කෘතියේ පරිවර්තනාත්මක වෙනසක් ඇති කරන්නට ඕන. ඒක අපි ගෙනල්ලා තියෙනවා 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ජනාධිපතිවරයාගේ විධායක බලතල අවම කරලා විධායක අගමැතිවරයෙකුත් නිර්මාණය නොවන ආකාරයට චෙක්ස් ඇන් බැලන්සස් සිස්ටම් එකක් සංවරණ සහ තුලන ක්‍රමවේදයක් තුල යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා 20 ඉවත් කරලා තිබුණු 19 ගෙනවිල්ලා පුළුවන් කමක් තියෙනවා නම් ඒ තිබුණු 19ට තවත් ශක්තිමත් ප්‍රතිපාදන එකතු කළා. අන්න එතකොට අපිට කතා කරන්න පුළුවන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් ඉදිරියට යන ගමන. හොඳයි. විමසා මම කියන්න කැමති ආර්ථික අර්බුදයට විසඳුම ආර්ථික විසඳුම් මතම පමණක් නෙවෙයි. ආර්ථික විසඳුම් ලබා දීලා මේ කුරුවල් වෙච්ච මේ හැරව ගලන තුවාලයක් බවට පත් වෙලා තිබෙන මේ දේශපාලන ක්‍රමෙත් දැවැන්ත ප්‍රතිසංස්කරණ සිදු නොවුනොත් ආපහු අපිට එන්න සිද්ධ වෙනවා ආර්ථික අර්බුද වලට මුහුණ දෙන්න. සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ තමන්ගේ තාත්තගෙන් පසුව දේශපාලනේ තෝරගෙන මැද කොළඹ ඡන්ද කළා පාර්ලිමේන්තු ගිහිල්ලා කොළඹ ජනතාවත් එක්ක වැඩිම ඡන්දෙන් පාර්ලිමේන්තු වෙන්න පුළුවන් වෙච්ච කෙනා අමාරුම පලාතක් වූ දුෂ්කරම පලාතක් වූ හම්බන්තොට තෝරගෙන හම්බන්තොට වැඩ කළා හම්බන්තොට ඡන්දෙන් පාර්ලිමේන්තු ආපු කෙනෙක්. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබතුමා කෙතරම් බරපතල ආකාරයට මේ සාකච්ඡාවේ ගැඹුරටම ඔබ සාකච්ඡාව රැගෙන ගියත් සාමාන්‍ය පොඩි මිනිස්සු දුප්පත් මිනිස්සු මේ පොළවේ ඉන්න අය වෙනුවෙන් ඔබේ හදවතේ බොහොම සංවේදීತನක් තියෙනවා කියලා. ඒ නිසා මම අහන්නේ ඔබ මේ ඔබ ආර්ථික ප්‍රශ්නය ඇතුළේ එක දෙයක් කිව්වා. ඔබ කිව්වා හරි ලේසි උත්තරයක් තියෙනවා. හරි ලේසි උත්තරයක් තියෙනවා. ඒ ලේසි උත්තරය තමයි අපිට ණය ප්‍රතිව්‍යවගත කරලා අපිට ෆිෂ් රේටින් නැත්නම් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමට ගිහින් ණය ප්‍රතිව්‍යවගත කරලා අපිට මේ උත්තරේ ගන්න තිබ්බයි කියලා. එතකොට ආර්ථික විද්‍යාඥයෝ කියන ඔබලට ඇඟිල්ල දික් කළා ඔබේ හර්ෂ වගේ ආචාර්ය හර්ෂ සිල් වගේ අය කියනවා එහෙම කරන්න බෑ කරනකොට කියනවා කරන්න කියලා කරන් පස්සේ කියනවා ගෙව්වේ නැත්නම් අපෝ බංකොලොත් වෙනවා. දැන් අපි බංකොලොත් වුණා. ණය ගෙවන්න බෑ කියලා මහ බැංකුව අධිපතිතුමයි රටයි රජයයි ආණ්ඩුවේ තීරණය ගත්තන් පස්සේ ජාත්‍යන්තරික උඹට ණය ගෙවන්න බෑ නම් ලෝකෙකම රට අපි ගත්තු ණය නොගෙවන නම් බලා බංකොලොත්.
දැන් සජිත් මහත්මයා මේක කාසිය දෙපැත්තක් තියෙන දුප්පන්සුතන් නැහැ. විපක්ෂී ඉන්නකොට කියනවා මෙහෙම කරන්න තිබ්බා. මෙහෙම කරන්න තිබ්බා. මෙහෙම කරන්න තිබ්බා. දැන් කරාම කියනවා අයියෝ මෙහෙම කරපින්ද අපි දැන් බංකොලොත් රාජ්‍යකම ණය දෙන්න බෑ කියලා. ඇයි සජිත් මහත්මයා මේක මෙහෙම ඇයි ඔබතුමා මේ අර්බුදය ප්‍රායෝගික විසඳුමක් දක්වා යන්නේ නැත්තේ? ප්‍රායෝගික විසඳුමක් කරා තමයි යන්නේ. මම හිතන්නේ පොඩ්ඩක් ඔබතුමාට මේ මම හිතන්නේ මේ ආපු තර්කය පොට පොඩ්ඩක් වැරදුනාද කියලා. ඔබතුමාට පැහැදිලි කරන්න අවශ්‍යතාවය තියෙනවා. මම කියන්නේ යන්නේ ඇත්ත වශයෙන්ම අපේ රට ණය මර උගුලක, දුප්පත්කමේ මර උගුලක, ආර්ථික මර උගුලක, ආහාර අර්බුද මර උගුලක, මර උගුල් ගණනාවක හිර වෙලා තියෙන්නේ. මේ මර උගුල තිබුණේ නැහැ 2019 නොවැම්බර් මාසේ. මේ මර උගුල නිර්මාණය වුණේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම තුළ. ඔබ කියන්නේ 2019 පස්සේ මේ රටේ ආර්ථිකය කඩාවැටෙනා කියලාද? නැතුව. ආනේ අපේ ගිහම වෙනස බලන්න 2019 වෙනකොට. බොහොම පැහැදිලිව කියන්නට ඕන. ඇයි අපිට මේ වගේ අර්බුදයකට මූණ දෙන්න සිද්ධ වුණේ? කොහොමද රාජ්‍ය ආදායම කඩාවැටුනේ? අපිට කියනවා මැදි ආදායම් රටක් කියලා. මැදි ආදායම් රටක් නම් දළ දේශීය නිෂ්පාදිතේ අඩුම තරමින් 15-20% අතර ප්‍රමාණයක රාජ්‍ය ආදායමක් තියෙන්නට ඕන. රාජ්‍ය ආදායම 12 ඉඳලා 8 දක්වා අඩු කරගත්තා. විහිින්ම කරගත්තේ. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව හිතුවා අර නව ලිබරල් වාදය තුල තියෙන ට්‍රිකල් ඩවුන් ඉකොනොමික්ස් වලින් පෝෂතාව බදු සහන වලින් ශක්තිමත් කරාම ඒක පහලට ගලායි කියලා. කිසිම ගලායමක් උනේ නැහැ. ඒක මේ රටේ ධනකුවේරින් ධනකුවේර ආයතන අතරේ හොඳ ලස්සනට බෙදුණා. ඒ ආයතන තමයි මේ ජනාධිපතිවරයාත් මේ පාර්ලිමේන්තු බහුතරයත් පත් කරගන්නට වැඩිපුරම මුදල් දීපු කණ්ඩායම. සජිත් මහත්මයා මේක තමයි ඇත්ත කතාව. ඔබ දන්නවද 2019 වෙනකොට ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය කොපමණද කියලා? ඔබලා යහපාලන ආණ්ඩුව කරනකොට ඇමරිකානු ඩොලර් බිලියන 12කට වඩා ණය ගත්තා. ඔබලට බැරි වුණා මේ රටේ විදුලි බල අර්බුදය සම්බන්ධයෙන් තිබෙන ජනන සැලැස්ම ඇතුලේ එක බලශක්ති බලාගාරයක් නිර්මාණය කරන්න ඔබේ ආණ්ඩු ප්‍රධාන අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කළා. අද ඔබ කියයි ඔබ සජබේ කියලා. නමුත් ඒ ණය ගත්තා. එතකොට ඔබලා 2015-2019 රාජ්‍ය සේවකයන් වැටුපුර 10,000කින් වැඩි කරා. කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව මේ මහපොළොවේ. ඉතින් මේවා නිවේදක තුනේ 1973 ඉඳලා නිවේදක තුනේ. දැන් ඔබතුමා දේශපාලනය කරන කතා කරනවා 2019 පස්සේ මේ ඔක්කොම මොනේ කියලා. මේ රටේ මිනිස්සු මැරලා ඉපදුනාද? දැන් මම කියන්නේ නැහැ 2019 පස්සේ. ඔබතුමා කිව්වා. නෑ 2019 පස්සේ ඔක්කොම උණයි කියලා මම කියන්නේ නැහැ. නමුත් මම ඔබතුමාට කියන්න කැමතියි යම් යම් පුංචි අවස්ථාවන් වලදී පොහොර ගැටලු තිබුණා. ගෑස් ගැටලු තිබුණා. නමුත් ඒවා දින කිහිපයකට පමණයි. මේ වගේ ගෑස් මන්තිරු ගණන් තිබුණ නැහැනේ. දැන් මේ ළඟදී ඉඳලා ආණ්ඩුවත් වෙනස් වුණාන් පස්සේ තනි ගෑස් මන්තිරුව ගෑස් මන්තිරු කීපයක් වෙලා. ඩීසල් එහෙමයි, පෙට්‍රල් එහෙමයි, භූමි තෙල් එහෙමයි. කිරිපිටි ඇත්තම නැහැ. ඔබ පොලිටික සීනක් වෙලා ප්‍රශ්නේ ජනතාව දන්නවා. නෑ 2019 සංචිත ප්‍රමාණය කීයද අපි මේ රජයට බාර දුන්නා? ඇමරිකානු ඩොලර් බිලියන 7කට වැඩි. මම ඒකයි ඔබතුමාට කියන්නේ ණයබරතාවය ගැන කතා කරන්නේ. ජපානයේ ණයබරතාවය අපේ රටට වැඩිය වැඩි. ඔබ හිතනවද හොඳ උදාහරණයක් මේ ජපානයේ ශ්‍රී ලංකාවේ සංසන්දනය කියන්නේ? හොඳ උදාහරණයක්. ඇයි අපි හැමදාම කියනවා අපි ජපානය වගේ වෙන්න ඕන, අපි සිංගප්පූරුව වගේ වෙන්න ඕන, අපි මැලේසියාව වගේ වෙන්න ඕන. ඒක සීමා වෙන්න ඕනේ දේශපාලන වේදිකාවලට විතරද? ඒක ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරන්නට ඕන. අපි සූදානම් මේක කරන්න. මම මේ බොහොම පැහැදිලිව කියන්නට ඕන. මම ආරම්භ කරේ විසඳුම ලබා දෙන්නට පෙර ප්‍රශ්නය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. නැවතත් වරක් ඒ ප්‍රශ්නකාරී තත්ත්වයකට, ඒ අර්බුදකාරී තත්ත්වයකට ආයේ නොඑන්න. එතකොට මම අර බොහොම සරල විසඳුමක් මම ඔබතුමාට කිව්වේ මේක හොඳට අවබෝධ කරගන්න. සංචිත වලින් විදේශ සංචිත වල ණය ගෙවනවා වෙනුවට, විදේශ සංචිත තියෙන්නේ ණය ගෙවන්න නෙවෙයි. විදේශ සංචිත කියන්නේ සාමාන්‍යයෙන් රටක් බලාපොරොත්තු වෙන්නේ මාස 4-6 අතර ඉම්පෝට් වැලියු එක,
සංචිතවල මේන්ටේන් කරන්න. මම නම් කියනවා සජබේ ආණ්ඩුවක් තුල අපි ඊට වැඩිය ඉහළ මට්ටමක් බලනවා මාස 8ත් 12ත් අතර ඉම්පෝට් කවරේජ් එක තමන්ගේ ෆොරින් රිසර්ව්ස් වල තියාගන්න. ෆොරින් රිසර්ව්ස් තියෙන්නේ ණය ගවන්නද? සමගි ජනවල සමාවෙන්න යහපාලන රාජ්‍ය පාලනය තුල රිසර්ව්ස් වලින් ණය ගෙවුවද? එහෙම කරේ නැහැ. අපිට තිබුණ අවකාශය ඉන්ටර්නැෂනල් කැපිටල් මාකට්ස් වලට ගිහිල්ලා රීෆයිනෑන්සින් ලෝන්ස් ලබා ගන්න. ඒ අවකාශය සම්පූර්ණයෙන්ම නැති වුණා. ඔබතුමාට මම කියන්න කැමතියි අනන්ත වාරයක් නිවාඩ් කබ්රාල්ගෙන් මම ප්‍රශ්න කරා. ෆිච් රේටින්ග්ස්, මූඩිස් රේටින්ග්ස්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් රේටින්ග්ස්. සමහරු අපෙන් ඇහුවා මොනවද මේ විපක්ෂ නායකයා ප්‍රශ්න කරන්නේ කියලා. නැළ මොකද වෙලා තියෙන්නේ? විපක්ෂ නායකවරයා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ප්‍රශ්න කරපු හැම දෙයක්ම අද යථාර්ථයක් බවට පත් වෙලා තිබෙනවා. සැනිටරි නැප්කින්ස් වලට ගන්න තීන්දුව පවා එදා හිනා වුණා, එදා හා හා කිව්වා, එදා විහිළුවට ලක් කළා. අද මොකද වෙලා තියෙන්නේ? අද යථාර්ථයක් වෙලා තියෙනවා. එදා 2019 පෙන්නවා පුහු වීරත්වයක්, ජාතිවාදී, ආගම්වාදී සූරත්වයක්. ඒක තමයි රටේ ප්‍රශ්නවලට විසඳුම. අද මොකද හැමෝම කියන්නේ? අනේ ජාතිවාදයක් එපා, ආගම්වාදයක් එපා, අපිට ඕන මනුෂ්‍යත්වය. විපක්ෂ නායකතුමනි 2019 මා ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන බලාපොරොත්තු වෙනවා. 2019 ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු ඉටු කළා නම් 69 ලක්ෂයක් ඡන්දය දීලා නැවත රාජපක්ෂ කෙනෙක් මේ රටේ පොළවේ ජනාධිපති කරගත්තේ ඇයි මේ රටේ මිනිස්සු? ඇයි යහපාලන ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කළේ? ඇයි ඔබලට ඡන්දය නොදී එක්සත් ජාතික පක්ෂ එක ආසනයකට සීමා කළේ? ඇයි අදටත් ඔබට පාර්ලිමේන්තු එක ආසනයක්වත් දිනා ගන්න ආණ්ඩුවෙන් විපක්ෂයට දිනා ගන්න බැරි වෙලා තියෙන්නේ? මෙන්න මේ ප්‍රශ්න මහ පොළොවේ මිනිස්සු අපෙන් අහනවා. අපි ඔබෙන් අහනවා. මම කරුණා කළා උත්තරයක් බලාපොරොත්තු වෙනවා. 2019 ඔබලාට ආණ්ඩුවක් බලය ලබා ගන්න බැරි වුණේ ඇයි ජනාධිපතිවරුන් සහ මහමැතිවරුන්? ඔබ ඒ ජනාධිපති අපේක්ෂකයා. මෙතරම් හොඳට රටක් ගොඩනගවනක් කොහේ වැරදිලා තියෙනවා මිනිස්සුන්ට? මම හිතන්නේ ඔබතුමා පොඩක් අවබෝධ කරගන්න ඕනේ. මම එක්සත් ජාතික පක්ෂේ නායකයා නෙවෙයි, මම සමගි ජනබලවේගයේ නායකයා. අපි එක මන්ත්‍රීකමක් දිනා ගන්නට බැරි වුණේ නැහැ. අපිට 54කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ නිසාම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. මම දන්නේ මගේ පිළිමේ වරද්ද කියලා. මම රනිල් වික්‍රමසිංහ නෙවෙයි, මම UNP නෙවෙයි. හැබැයි මම ඔබතුමාට කියන්න කැමතියි 2019 ජනාධිපති වෙන ව්‍යාපාරයේ මොකද්ද සිද්ධ වුණේ? මට පෙරමුණු කීයකින් සටන් කරන්න සිද්ධ වුණාද? මේ රටේ ධනකුවේරින්, පෝසතුන්, අග්‍රගණයේයි කියන ව්‍යාපාරික ප්‍රජාව, වියතුන්යයි කියන කොට්ටාසය ඔක්කොම ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකවරයාට පූර්ණ සහයෝගය ලබා දුන්නා. තවත් පැත්තකින් කකුලෙන් ඇදිලි සජිත් ජනාධිපති වුණත් මම යගමැති, තමත් එක එක ආන්දෝලනාත්මක ප්‍රකාශ. මම පොඩි දෙයක් කියන්න. රණසිංහ ප්‍රේමදාස මගේ දායබර පියාණන්, එතුමත් ජනාධිපතිවරණ ඉදිරිපත් වුණා 88. කිසිම දවසක ජයජයවදන ජනාත්තුමා එවකට ජනාධිපතිවරය හැටියට රණසිංහ ප්‍රේමදාසගේ කකුලින් ඇද්ද නැහැ මැතිවරණ ව්‍යාපාරය. මගේ කොච්චර කකුලින් ඇද්දද? තැපැල් ඡන්දවලට පැය කිහිපයක් තියලා මොනවද කරේ? ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකවරයත් එක්ක ඩීල් ගහුවා නේද? එදා ගහපු ඩීල් එකේ ඉතිරි දිගෝනේ දැන් යන්නේ. දැන් ඔබතුමා කිව්වා නේද මේ අරගලයක් ගැන? දැන් අරගලේ හාන්සි කරන්න ඩීල් ගහලා තියෙන්නේ. දැන් ගෝඨා ගෝහොම ඉවරයිනේ. දැන් මහින්ද රාජපක්ෂ ගෝහොම ඉවරයිනේ. අර අච්චර මහා විනාශයක් ආරම්භ කරලා අර බොහොම ලස්සනට ආවේ මහින්ද රාජපක්ෂ මැතිතුමයි නාමල් රාජපක්ෂ මැතිතුමයි පාර්ලිමේන්තුවට. කිසි ප්‍රශ්නයක් සිදුුනේ නැහැනේ. කෝ දැන් අරගලය? අරගලයේ දියාරු වෙලා තියෙන්නේ. ඒ මොකද අරගලය මර්ධනය කරන්නට 2019 මාව පරාජය කරන්නට පත්තුණු දේශපාලන නියෝජිතය අද දොරටු පාලකය වෙලා හමාරයි. ඒ නිසා මම කියන එකක් වසර 5ක් තුල රටේ තියෙන සියලුම ප්‍රශ්නවලට අංග සම්පූර්ණ විසඳුම් ලබා දීම අපහසුයි.
හැබැයි වසර පහක කාලයක් තුල අපිට පුළුවන් ජන සමාජයක මූලික සිද්ධාන්ත main fundamentals ටික අපිට නිවැරදි කරලා හොඳ ගමනක් යන්න. මම දැන් දේශපාලන අධ්‍යයනයට යොමු වන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර තව fundamentals නැත්නම් මූලික සිද්ධාන්තමේ කාරණා පිළිබඳව විපක්ෂ නායකතුමා මතු කරපු නිසා මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මම මේ ප්‍රශ්නේ අහලා එතනින් ඉස්සරහට යනවා. ඔව් කොටියාගේ පුල්ලි මාරුණාට මේ කැලේ මාරුණාට කොටියා මාරු වෙන්නේ නැහැ. අද සජබේට ඡන්ද දෙන්නෙත් එදා රනිල් ක්‍රමසිංහ මහත්මයා ඇතුළු UNP-ට ඡන්ද දුන්නෙත් මේ රටේ තනි විශාලතම පක්ෂය වන එක්සත් ජාතික පාක්ෂිකයෙන්. අද නම වෙනස් වුණාට ඔබලාගේ ಐඩියොලොජි එක ඔබලාගේ මතවාදය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එක්ක සජබ ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා විශාල වමනාවක් මේ පොළවේ මේ රාජපක්ෂ පොදු ජන පෙරමුණ විරෝධී කණ්ඩායම වලට දේශපාලනය කරන්නට තිබෙනවා. මම ඔබතුමාගෙන් අහනවා ෆන්ඩමෙන්ටල්ස් වර්ග කිහිපයක් තිබෙනවා ශ්‍රී ලංකා ඉතිහාසයේ 1977 න් පස්සේ. ඒ තමයි ආනයන අපනයන පරතරය ෆන්ඩමෙන්ටල් එරර් එකක්. බිලියන 12ක් බිලියන 20ක් විතර අපට ආනයන වියදම් යද්දි අපනයන තියෙන්නේ බිලියන 8ක් 10ක් වගේ අතර. බිලියන 8ක විතර පරතරයක් තිබෙනවා ෆන්ඩමෙන්ටල් එරර් එකක්. මේක කවුරු බලයපත් කරලා ඒ වගේම ගෙවුම් ශේෂය අයවැය පරතරේ කිසිම අයවැයක් කවදාවත් කියපු දෙයක් කළා ආණ්ඩු බාර දීලා නැහැ. විශාල අයවැයක් තිබෙනවා. අද වෙන විට ණය බර තිබෙනවා. ණය වාරික ගෙවන්න රටේ දළ දේශීය ආදායම මදි වෙලා තිබෙනවා. එතකොට මේ ෆන්ඩමෙන්ටල් එරර්ස් අතේ තියාගෙන තමයි විපක්ෂ නායකවරයා වර්තමාන ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ. මට බලය ඉල්ලන්නේ. බලය ඉල්ලපු ගමන්ම අපි මේ ප්‍රතිසංස්කරණ කරන්න බලාපොරොත්තු. කොහොමද විපක්ෂ නායකතුමනි මේ දේවල් එක රැයෙන් අපි කරන්නේ? ඔබතුමා බොහොම පැහැදිලි වටක අවුරුදු 5ක් ඇතුළත කරන්න පුළුවන් දේ සීමා සහිතයි. ඒ සඳහා අප සූදානම් වෙනවා කියලා. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න සක්කර නෙමේ වයිමාවත් මේ ආර්ථික අර්බුදේ රට ගොඩ ගන්න ලේසි පහසු නැහැ. ඒ නිසා රටට ඇත්ත කියන්න. ඔබ ආවත් කොහොමද කරන්නේ කියලා කරුණාකරලා කියන්න. ඉස්සද අවස්ථාව තිබෙනවා. ලේසි පහසු නැහැ. නමුත් කළ හැකි කරන්න පුළුවන්. ආරම්භයේදී මම ඔබතුමාට එකක් කියන්නට ඕන. එක්සත් ජාතික පෙරමුණු රජයක් තුල ක්‍රියාත්මක වුණේ නව ලිබරල්වාදී ට්‍රිකල් ඩවුන් ඉකොනොමික්ස්. සමගි ජන බලවේගයේ සමගි ජන සංධානය තුල ට්‍රිකල් ඩවුන් ඉකොනොමික්ස් නැහැ. අපි ළඟ තියෙන්නේ සෝෂල් මාකට් ඉකොනොමි. සමාජ වෙළඳපොළ ආර්ථික. ඒ තමයි යහපත් ආර්ථික සමාජ. ඒ වගේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කරගත්. පෞද්ගලික ව්‍යවසායකත්වය වෙළඳපොළ ඉල්ලුම සැපවීම බලවේග සප්ලයින් ඩිමාන්ඩ් බලවේග නිර්මාණය කරනවා ආර්ථික ප්‍රතිපාදන ආර්ථික සම්පත වෙල්ත් එක ඒ වස්තු නිර්මාණය කරනවා. ඒක අපි කැපිටලිසම් විත හියුමන් ෆේස් මානුෂීය ධනවාදයෙන් ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒ සම්පත නිර්මාණය කරන් පස්සේ ජන සමාජයට බෙදී යාමේදී අපි සමාජවාදී ප්‍රතිපත්ති මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ආදායම් සහ සම්පත් බෙදී යාම ඉන්කම් සහ වෙල්ත් රීඩිස්ට්‍රිබියුෂන් අපි ක්‍රියාත්මක කරන්නේ එක්සත් ජාතික පෙරමුණේ ලුම්පන් ධනවාදී ක්‍රමයට නෙවෙයි. අපි ඒක ක්‍රියාත්මක කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද තුල. ඒ නිසා මම හිතන්නේ ආරම්භයේදීම ඔබතුමාගේ ප්‍රශ්නෙට පසුබිම මම නිවැරදි කරන්නට ඕන. දැන් ඇත්ත වශයෙන්ම ආර්ථික ප්‍රශ්න දිහා බැලුවහම අපි බලන්න ඕනේ ලෙවල්ස් දෙකකින්. එකක් මැක්‍රෝ ලෙවල් එක. අනිත් එක මයික්‍රෝ ලෙවල් එක. මැක්‍රෝ ලෙවල් එකට කියන්නේ සාර්ව ආර්ථික විචල්‍ය. මයික්‍රෝ ලෙවල් එකට කියන්නේ ශුද්‍ර මූල්‍ය ආර්ථිකය. එතකොට මැක්‍රෝ ලෙවල් එක තමයි ඉකොනොමික් growth ආර්ථික වර්ධනය. unemployment විරකියාව. inflation උද්දමනය. ඊළඟට ඔබතුමා සඳහන් කරපු අර deficits. එතන තියෙනවා triple deficit එකක්. budget deficit, ඒ කියන්නේ අයවැය පරතරය, ගෙවුම් ශේෂ ප්‍රශ්නේ සහ වෙළඳ. exports and imports. එතකොට budget deficit, trade deficit, balance of payments deficit. ඕක තමයි අත්ත වශයෙන්ම සාර්වාර්ථික විචල්‍යයන් කියන්නේ. ශුද්‍රාර්ථික ශේෂ්ත්‍රය කියන්නේ මොකක්ද? enterprises and firms, ඒ කියන්නේ ව්‍යාපාරික ස්ථාන සහ business ආයතන. households, ගෘහමූලික පවුල් ඒකක. individuals, තනි පුද්ගල කණ්ඩායම්. මේක තමයි ශුද්‍ර මූල්‍ය ආර්ථිකය.
මේ ශේෂ්ත්‍ර දෙකේම දෙවන්ත වෙනසක් කරන්න සිද්ධ වෙනවා. මේ දෙවන්ත වෙනසක් කරන්නට ඉස්සෙල්ලා රටේ නායකයා රටේ නායකත්වය ඒ කැබිනට් මණ්ඩලය සහ එයට සහය ලබා දෙන පාර්ලිමේන්තු බහුතරය සක්සුදක්සව දැනගන්නට ඕන විෂන් එක මිෂන් එක ස්ට්‍රැටජි එක ක්‍රමවේදය ක්‍රමෝපාය උපාය මාර්ග ඉලක්ක ඒ ඔක්කොටම ගිහිල්ලා අපේ රටේ නොමැති දෙයක් අපි කළ යුතුමයි ටයිම් ටාගටඩ් ඉම්ප්ලිමෙන්ටේෂන් කාලවකවානු සහිතව ක්‍රියාත්මක වීම සහ පසු විපරුම මොනිටරින් ඇන් ඉවැලුවේෂන් දැන් මේ ඔක්කොම තියරි රයිට් රටේ සිදුවෙන්නට ඕන මේ තියරිය පරිවර්තනය වෙන්න ඕන ක්‍රියාවට මම ඔබතුමාට කියන්න කැමතියි සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ සතු මැජික් පොල්ලක් නැහැ හැබැයි අපි සතුව කුසලතාවයේ දක්ෂතාවයේ නිපුණතාවයේ ප්‍රායෝගිකත්වයේ හැකියාව උගත්කම බුද්ධිමත්කම වැඩක් කිරීමේ හැකියාව කරන වැඩ පසුවිපරමට ලක් කිරීමේ හැකියාව සතු කුසලතාවයන් වලින් හෙබි සත්‍යවාදී ප්‍රායෝගිකවාදී අවංක කුසලතාවයන් වලින් පිරිච්ච කණ්ඩායමක් ඉන්නවා මම තරයේ විශ්වාස කරනවා අද මේ තියෙන ප්‍රශ්නේ ඔබ කිව්ව හරියි මේක එකවර කාටවත් විසඳන්නට බෑ හැබැයි මේක විසඳීමේදී හොඳට මතක තියාගන්න අපේ රටේ ඉතිහාසයේ මේ වගේ අමුතුම තත්ත්වයක් මෙතෙක් නිර්මාණය වෙලා නැහැනේ ඇතරම නැහැනේ මේ තමයි ආර්ථික ඛේදවාචකයන් වලින් උච්චම ස්ථානය 1930 ගණන් වල ලෝකයේ සිද්ධ වුණා World Economic Depression කියලා ලෝක මහා දැවැන්ත ආර්ථික අවපාතය ඒනුත් අපේ රටට ඒ කාලේ 1930 ගණන් වල මේ තරම් හානිය සිද්ධ වුණේ නැහැ. මම කියන්න හදන්නේ අපේ රොෂන් මහත්මයාට මේක මහා අපූර්ව තත්ත්වයක්. මේක මහා අමුතුම තත්ත්වයක්. අමුතුම තත්ත්වයට රාමුවක් ඇතුළේ ඉඳගෙන රාමුවට හිර වෙලා out of the box thinking නැතුව විසඳුම් හරියන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමතියි ඉදිරියට යා යුතු ගමන් මාර්ගය පිළිබඳව පැහැදිලි දැක්මක් තිබෙනවා. පැහැදිලි ගමන් මාර්ගයක් තිබෙනවා. ඔබතුම මගින් ඒ අහනවා නම් මං සූදානම් ඒ වැඩපිළිවෙලට උත්තර දෙන්න. මම සූතේ තාම නිරවුල්ව ඔබතුමා පැහැදිලි කිරීම කරා. ඇත්තටම න්‍යායාත්මක තලයේදී කාරණා පැහැදිලි කිරීම වගේ නොවේ මහ පොළවේ භූමියේදී එය ක්‍රියාවට නැංවීම. මෙතුමා අවබෝධ කරගෙන තිබෙනවා මේ රටේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස මේ ක්‍රියාවට නැංවිය යුතු වැඩපිළිවෙල පිළිබඳව. හැබැයි සජබය හෝ සජබය හා සම්බන්ධ සන්ධානවල ඒ ක්‍රියාවෙන් ඔප්පු කිරීම සම්බන්ධයෙන්ුත් මේ රටේ ජනතාවට තිබෙන්නේ අප්‍රසාදයක්. එයි මා එහෙම කියන්නේ මාධ්‍යවේදී කැටියට මේ වන විට මුළු රටම කියන්නේ 225ම ගෙදර යන්න. මහින්දගෝ ගෝටගෝ ජනාධිපතියන්න අගමැතියන්න අපට මේ කවුරුත් එකයි. ඒ නිසා නේද ඔබතුමාව අර සමගි ජන බලවේගයේ ඔබ නායක හැටියට සහභාගී වුණ ජනතාව අතර ප්‍රතික්ෂේපයට පවා පත් උනේ මා කියන්නේ මේ ඔබගේ වරදක් නිසා නොවෙයි මේ ජනතාව ඒ තරමටම මේ රටේ දේශපාලන කෙරේ කලකිරලා තිබෙනවා ඒ නිසා දැන් ඔබ දේශපාලන උත්තරයක් හොයනවා 21 වන ව්‍යවස්ථා සංශෝධනය මා කැමති එතනින් පටන් ගන්න ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද්ද සමගි ජන බලවේගයේ නායක හැටියට මම ප්‍රතික්ෂේපයට පත් උනේ කොහොමද අර ගෝල්ෆේස් එකේ ගහපු දවසේ 9 වෙනිදා ඔබතුමා ආරක්ෂක අංශත් එක්ක කණ්ඩායමක් එක්ක ගියන් පස්සේ ඒ සිදුවීම මා නැවත සිහිපත් කිරීම මා හිතන්නේ ඔබට අමතකයි කියලා මම ඒකයි සිහිපත් කළේ එතකොට ඔබතුමන්ලා වැනි විනිවිද භාවයෙන් යුක්ත වූ යයි කියන මාධ්‍ය ආයතනයක පොඩ්ඩක් හොයලා බැලුවද ඒ ගැහිල්ල උනන්දු කෙරෙව්වේ මොන පක්ෂයේ කලා ශාස්ත්‍රයේ නියෝජනය කරමින් ඒ පක්ෂයේ වර්කින් කමිටි වල පවා ඉන්න කට්ටිය කවුද කියලා ඔබතුමා හොයලා බලුවද? පසු අනාවරණය වුණා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මගේ ප්‍රධාන ප්‍රතිවාදියා මේ ආණ්ඩුව නිසා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඔබට උත්තරයක් දෙන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට. ඔව් ඉතින් මෙහෙමනේ. ඇත්තම කතාව ප්‍රතික්ෂේප වුණා කියන්නේ ගුටි බැටවලින් ඉන්නේ. ඔව් ඉතින් මාව ඉතින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ගුටි බැටවලින්. මිනි මරුම් වලින් මාව මරලා මාව ඝාතනය කළා. මාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් වැඩගත්ම ප්‍රතික්ෂේප වෙන්න ඕනේ ඡන්දෙන්නේ. මාව ඡන්දෙන් ප්‍රතික්ෂේප වෙලා නැහැ. ගැහිලි බැහිලිෙන් ප්‍රතික්ෂේප වෙන්න ඇති. දැන් ඔබතුමන්ලා මේ ස්වාධීන ආයතනයක් හැටියට පොඩ්ඩක් හොයලා බැලුවද මොන පක්ෂයේ මොන විධායක සභාව නියෝජනය කරන මොන කලා ශාස්ත්‍රයේ නියෝජනය කරන පුද්ගලයාද මේ ක්‍රියාදාමයට උනන්දු කෙරෙව්වේ. නමුත් මගේ මහත්මා ගති හින්දා
මම කියන ඒව පස්සෙන් දුවන්නේ. මොකද එතකොට අපි කරන්නේ අරගලයට විරුද්ධව කටයුත්ත. මං කැමති නෑ අරගලය හීනමාන කරන්න. අරගලය බොඳ කරන්න. අරගලය දියාරු කරන්න. හැබැයි එකක් මම කියන්නම්. ඒ කරපු ප්‍රචණ්ඩ ක්‍රියාව ඇතුළුව මම මේ කියන්නේ උදේවරුවේ ප්‍රචණ්ඩත්වය හැන්දෑවරුවේ ප්‍රචණ්ඩත්වය දෙකම. මේ ප්‍රචණ්ඩත්වයේ ආරම්භය මූලාරම්භය රාජපක්ෂ මර්ධනය. රාජපක්ෂ ත්‍රස්තවාදය. රාජපක්ෂ ම්ලේච්ඡත්වය. හැබැයි ඉතින් හැන්දෑවරුවේ අපි දැක්කා ඔය මහ ලොකු විරුවන්යයි කියන කොට්ටාසයකගේ විප්ලවකාරී විරුවන්යයි කියන කොට්ටාසයකගේ තර්ජනේ ගර්ජනේ මර්ධනේ සහ ත්‍රස්තවාදය මේ දෙකම තරේ මම ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ පුච්චරා මලරා කපලා කොටලා විනාශ කරලා ගෙවල් ගිනි තියලා ව්‍යාපාර ගිනි තියලා මිනී මරලා පුළුවන්ද මේ රටේ ප්‍රශ්න විසඳන්න? එහෙම හිතන ඇති මිනිමරු දේශපාලනය කරන අය. මිනිස්සු ජීවත් කරවන අපි එහෙම හිතන්නේ නැහැ. ඒ නිසා මම තරයේ ප්‍රතික්ෂේප කරනවා ඔබතුමාගේ තර්කය. මේ මම එතනත් මේ තරමක් දුර මගේ වාහනෙන් ගිහිල්ලා මම පයින් බහලා ගියේ. ඒ නිසා මැයි පළවෙනිදා මම කතාව කරා මගේ මැයි දින කතාව. මතක තියාගන්න දින 5ක පමණ පාගමනකින් නුවර ඉඳලා කොළඹට ඇවිල්ලා මගේ මතක හැටියට මම මේ කියන්නේ 6 වෙනි දවසේ මැයි දිනේදී මම කිව්වා අරගල භූමියට මම කවදාවත් යන්නේ නැහැ. මොකද තමුණාංශි දන්නවනේ එක්තරා දේශපාලන පක්ෂයක් හැදුවනේ අරගල භූමියට යන්න. අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්ත අරගල භූමියට අපි යන්නේ නැහැ. මේක දේශපාලනීකරණය කිරීමට අපි ලක් කරන්නේ නැහැ කියලා. හැබැයි මම කිව්වා බැරි වෙලාවත් රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරයකට මූණ දෙන්න සිද්ධ වුණොත් මම පලිහක් වෙනවයි කියලා. ඉතින් එදා ඒ අවාසනාවන්ත දිනේ මම ඒකට කියන්නේ කළු දිනයක් හැටියට. මේ 9 වෙනිදානේ කළු මැයි 9 වෙනි දිනේ රාජපක්ෂ ම්ලේච්ඡත්වයේ තුල අර ගම්මාන දෙකට ගහනකොට මම හිටියේ විපක්ෂ නායක කාර්යාලයේ. එතකොට මම මැයි දිනේදී ප්‍රකාශ කරලා කිව්වා බැරි වෙලාවත් රාජපක්ෂ රාජ්‍ය ත්‍රස්තවාදයට ලක් වුණොත් මම ඒකට විරුද්ධව පලිහක් වෙනවයි කියලා. ඉතින් මම එදා එතනට ගියේ ඒ පලිහ වෙන්න. ඒ අරගලයට ගහන මොහොතේ මම ගියේ ඒ අයට ශක්තියක් ලබා දෙන්න. නමුත් ඔබතුමන්ලා දන්නවා එතන හිටපු එක්තරා දේශපාලන කණ්ඩායමක් ඇත්තම කියන්න ඕන මම ඉස්සෙල්ලා හිටුවේ පොහොට්ටුවේ අය කියලා. ආවංකව කියන්න ඕනේ. මම ඒ මොහොතේ මගේ ෆෝන් එකේ මම වීඩියෝ එකකිනුත් කිව්වේ පොහොට්ටුවේ මැරෝ මට ගැහුවයි කියලා. මොකද ඒක මම හිතුවේ මම කවදාවත් හිතුවේ නැහැ ඔය කියන දේශපාලන පාර්ශවය එහෙම පහර දීමක් කරයි කියලා. හැබැයි ඉතින් ඒ අයගේ ම්ලේච්ඡත්වය එදා ඉස්මතු වුණා. අර කලාකරුවා ඒගොල්ලන්ගේ විධායක සභාවක ඉන්න සමාජිකයා කොහොමද උනන්දු කෙරුවේ සජිත් ප්‍රේමදාසට ගහන්නයි රාජ්‍ය දීපල වනසන්නයි. ඒ මම එතනට ගිය වාහනේ විපක්ෂ නායකවරයාගේ වාහනේ. දැන් මං හිතන්නේ රිපෙයාර් කරන්න ඉන්ෂුරන්ස් එකෙන් ගිහිලා තියෙනවා ලක්ෂ 18ක්ද කොහෙද දල වශයෙන් රාජ්‍ය දීපල. මට කමන්නේ මට ශාරීරික හානි වුණත් මගේ ඇත්තටම මගේ මුළු හැගේම තිබුණේ විදුරු කටු. මොකද අවසානයේ අර ලොකු ගල් ගෙඩියකින් ගැහුවානේ මේ වාහනේට. ඒ ඔක්කොම මේ පිටිපස්සේ විදුරු කටු වලින් මම නැවිලා හිටියේ ඇතුලේ. නමුත් අපේ නිලධාරින්ගේ ආරක්ෂක හැකියාව තුළ මම කොහොම හරි පණ බේරගත්තා. ඒ කෙසේ වෙතත් මම එතනට ගියේ වායු සමීකරණ කාමරයේ ඉඳගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන වොයිස් කට් දෙන්න නෙමෙයි මම එතනට ෆිසිකලි ගියා ශාරීරිකව ගියා අර මම කිව්ව ආකාරයට පලිහක් බවට පත් වෙන්න. දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ ඔබතුමා කිව්වා මේ 225ම එකයි වසර 74කම එක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණා කියලා මට අවසරය දෙනවා ඒකට. ඔව් ඔබතුමාට අවස්ථාවක් තියෙනවා මට මේ අර කියපු කාරණාවත් එක්ක මේ මම ඇත්තටම ගම්මිකලේ නායකතුමනි විපක්ෂ නායකතුමනි මේ ඔබතුමාට පහර දීම හෝ ඔබතුමාට එල්ල වෙච්ච ප්‍රහාරයටත් එහා ගිය පණිවිඩයක් ඔබ තේරුම් ගනිවි කියලා මේ ජනතා විරෝධය මොකක්ද කියන කාරණාව ඔබතුමාට මේ ප්‍රශ්නය ලඟු කරන්නට පුළුවන් ඔබට ස්වාධීන අදහසක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ඒ යම් දේශපාලන කණ්ඩායමක සමාජිකයෙක් කට්ටිය උසගන්වා ඔබට පෞද්ගලික වෙල්ල කරන ලද ප්‍රහාරයක් කියලා. නමුත් මා ඔබෙන් අහන ඊට වඩා පුළුල්
අදහසකින් මුළු සමාජයම නොසන්සුන් මුළු සමාජයම මේ දේශපාලන චරිත දේශපාලන පක්ෂ දේශපාලන ක්‍රම දේශපාලන පොරොන්දු ජනතාව ප්‍රතික්ෂේප කරන විපක්ෂ නායකතුමනි මෙන්න මේ ව්‍යවහාරික අවබෝධය ඒ සිදුවීමට එක උදාහරණයක් පමණයි ඔබට එල්ලවිච්ච ප්‍රහාරය එනි සමාහන්නේ මේ 225 එපා කියන පොළවක තමයි ඔබතුමා දේශපාලනය කරන්නේ ඔබතුමා ජනතාවට පොරොන්දු දෙන්නේ එහෙමනම් ඔබට අභියෝගයක් තිබෙනවා ඒ ජනතාවගේ තිබෙන ඒ අදහස් ඒ ආකල්ප කොහොමද අපි සමාජ දේශපාලන වැඩසටහනකින් වෙනස් කරන්නේ අනේ ඒ කාරණාවයි මට දැනගන්න මොකද මුළු රටම මේ වැඩසටහන බලනවා මම හිතන්නේ පිටරටවල වෙන්නේ අතිවිශාල පිරිසක් බලනවා සම්මා කැමැති ඔබතුමාම හැමතිස්සෙම ඒ බුද්ධිමය සංවාදයට කැඳවාගෙන යන ඒ සඳහා මම ඔබතුමාට මේ අවස්ථාව දෙන්නේ කරුණා කරලා මෙන්න මේ රටේ ජනතාවගේ හෘද ස්පන්දනය අවබෝධ කරගත්ත අය කියන විපක්ෂ නායකතුමනි ජනතාව ඉන්නේ ලිපක රත් වෙන තැටියක් ඇතුලේ ඒ ඇතුලේ UNP ඒ ඇතුලේ සජබිය හොඳයි පොහොට්ටුව නරකයි JVP නරකයි පෙරටුගාමි නරකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එතන නෑ මිනිස්සු ඇයි ඇයි නායක නායකතුමනි මේ මේ අර්බුදේ මේ විදිහට තේරුම් නොගන්නේ මට තේරුම් කරලා දෙන්නක කරුණා කළා ඇයි මේ මිනිස්සු ඉල්ලන දේයි පාලක හිතන දේ අතර හැමදාම ලොකු පරතරයක් තියෙන්නේ මම ආරම්භයේදීම කියන කැමැති මමත් ආවේ බුද්ධිමය සංවාදයක් කරන්න. මම හිතන මං ඉදිරිපත් කරපු කරුණු කාරණා සියල්ලක්ම බුද්ධිමය පදනමක් තුල මිස අමනෝඥ පදනමක් තුල මං කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක කරන්නේ ඔබතුමාට. එතකොට 225ම එකයි. කොයි කාණ්ඩද මේ ස්ලෝගන් එක ආවේ? ඔය ස්ලෝගන් එක ආවේ 2019. 225ම එපයි කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ප්‍රොෆෙෂනල් පොලිටිෂියන් කෙනෙක් නෙවෙයි වෘත්තිමය දේශපාලඥයෙක් නෙවෙයි කියලා පිටින් ගනල්ලා එතුමා ඉදිරිපත් කරේ. ඔය 225ම එකයි කියලා. ඒ ස්ලෝගන් එක හැදුවේ මේ රට අවුරුදු දෙකහමාරක වනසපු ගෝඨාභය රාජපක්ෂගේ මීඩියා කණ්ඩායම. දැන් ඇත්තටම ඔබතුමා රටට සිදු වෙලා තියෙන්නේ මොකක්ද? සිදු වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂයි 225න් මං හිතන්නේ 156ක් විතර එකට එකහො වෙලා අවුරුදු දෙකහමාරෙන් රට කෑවා. එතකොට දැන් ඔබතුමා කියනවා මේ 74ක කාලය තට්ටුමාරු ක්‍රමයට ආණ්ඩුව විපක්ෂය එහෙම මාරු වෙවි ආවයි කියලා. එක ෆැක්ට් කරුණු දෙකක් මම කියන්න කැමතියි. ඔන්න ඔය කාරණාව පිළිබඳව පළවෙනි කාරණාව ඒ අවුරුදු 74ක කාලය තුල මා හඬ කැමති ඔබතුමාගේ මේ රටේ අපනයන ප්‍රවර්ධනය වුණේ නැද්ද? මේ රටේ නිදහස් නිවහ සෞඛ්‍ය පද්ධතිය ස්ථාපනය වුණේ නැද්ද? CWW කණ්ණංගර මැතිතුමාට පින් සිද්ධ වෙන්න මේ රටේ නිදහස් අධ්‍යාපනය නිර්මාණය වුණේ නැද්ද? මේ රටේ වාරි ශිෂ්ටාචාරය වැඩි වුණේ නැද්ද? වර්ධනය වුණේ නැද්ද? වසර 30කින් අවසන් කරන්නට යෙදුණු මහවැලිය වසර 5කින් අවසන් වුණේ නැද්ද? කුප්පි ලාම්පුවෙන් එළිය ලබලා විශ්වවිද්‍යාල වරම් ලැබපු මේ රටේ දරු පරපුරට මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක වුණේ නැද්ද? නිවාස ලක්ෂය දසලක්ෂය 15 ලක්ෂය වැඩසටහන තුල 1987 මේ රටේ ජගත් නිවාස වසර පමණක් නොවේ ජාත්‍යන්තර ජගත් නිවාස වසර 1987 එක්සත් ජාතීන්ගේ පිළිගැනීමට ලක් වෙලා එය සිදු වුණේ නැද්ද? සෙවන සරණ මාපිය කැපකරු ක්‍රමය ක්‍රියාත්මක වුණේ නැද්ද? ග්‍රාමෝදය මණ්ඩල වැඩසටහන් ක්‍රියාත්මක වුණේ නැද්ද? ජනාධිපතිවරයා අගමැතිවරයා මැති ඇමතිවරුන් මන්දිරවල ගත කරපු කාලය වෙනස් කරලා ජනාධිපති අගමැති ඇමති ජංගම සේවා ආරම්භ වුණේ නැද්ද? මිනිසුන්ගේ දෙපතුල ළඟට ගිහිල්ලා ජනතා ප්‍රශ්න විසඳුවේ නැද්ද? ඒ නිසා වසර 74ක කාලයක් තුළ රට යම් ප්‍රගතියක් ලබලා තිබෙනවා. හැබැයි ඒ යම් ප්‍රගතිය තුළ ඌනතා රසක් තියෙනවා. අඩුපාඩුකම් රසක් තියෙනවා. පොඩි එක දෙයක් කියන්න. හැමෝම කියනවා ආර්ථික වර්ධනය ගැන. නමුත් මේ රටේ තියෙන්නේ අසමබර ආර්ථික වර්ධනයක්. ආර්ථික වර්ධනය තුළ රටේ ජාතික ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් 50%කට වැඩි ප්‍රතිශතයක් භුක්ති විඳින්නේ පෝසත්ම 20%.
දුප්පත්ම 120 භුක්ති විඳින්න ඉතාමත්ම සුළු ප්‍රමාණයක් 4.5 5යි කියලා කියනවා. මේ මම කියන්නේ 2016 HIS survey එක අනුව. මම හිතන්නේ 2019 ඒ සංඛ්‍යා ලේඛනවල මම හිතන්නේ ඒ තත්ත්වේ මහා ලොකු වෙනසක් ඇති වෙලා නැහැ. අඩුපාඩුකම් සිදු වෙලා තිබෙනව නැහැ කියලා කියන්නේ. නමුත් මේ රට ආර්ථික සමාජීය ප්‍රගතියක් ලැබුවේ නැති කියන එක සම්පූර්ණ බොරුවක්. 70-77 කාලේ තිබුණු සංවෘත ආර්ථිකයේ වහල් ආර්ථිකය command control economy එක වෙනස් වෙලා free market economy එකක් නිර්මාණය වෙලා 77න් පස්සේ මේ රටට සෞභාග්‍ය නිර්මාණය වුණේ නේද? මම පොඩි දෙයක් කියන්නම්කෝ. දැන් අපි මේ ටිකවත් හුස්ම ගන්නෙ රණසිංහ ප්‍රේමදාසගේ ඇඟලුම් කොම්හල් 200 වැඩසටහනින් කියලා කවුරුත් නැහැ කියනවා. කවුරුත් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අවුරුදු 74ක කාලය තුළ ඔව් අඩුපාඩුකම් සිද්ධ වුණා. පිලිස්සීම් සිද්ධ වුණා. ඛේදවාචකයන් සිද්ධ වුණා. මිනිමැරුම් සිද්ධ වුණා. සිවිල් යුදමය තත්ත්වයන් සිද්ධ වුණා. 30 වසරක ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වුණා. අඩුපාඩුකම් ඌනතාවයන් ප්‍රශ්න ගැටළු රසක් වුණා. ඒක එක පැත්තක්. දෙවෙනි එක දැන් ඔබතුමා මේක කියන්න හදන්නේ මේ අර 225 මේ එකයි 74 වසරක මම මේ ජනතාව කියන දේ ඔබට ඉදිරිපත් කරනවා. ඔබ ජනතා නියෝජිතේ. ඔව් මම ජනතාව නියෝජිතේ එක් වගේම ජනතාවටත් එක්ක ඔබතුමාටත් එක්ක මම මේ නාලිකාවටත් එක්ක මම මේ උත්තර දෙන්නේ. එතකොට 74ක කාලයක් තුල අර උණුත් එකයි මුණුත් එකයි හැමදාම තට්ටු මාරු ක්‍රමයට වැලේ සිද්ධ වුණා. ඔව් ඉතින් ආණ්ඩුවට බිහි වෙන අය රාජ්‍ය ආදායමෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා කියනවා. මේක තමයි රටේ සංවර්ධනය කියලා බොහෝ දුරට. මම කියන්නේ විදේශ ආධාර නැතුව රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි ඍජු සහ වක්‍ර බදු රාජ්‍ය ආදායම හැටියට ලැබෙනවා. ඒක බෙදලා කියනවා සංවර්ධනය කියලා. ඒතර විපක්ෂී ඉන්නයි කියනවා ආණ්ඩුවේ අඩුපාඩුකම් පෙන්වලා දීලා කොහොම හරි විවේචනාත්මක දේශපාලනය තුළ ආණ්ඩු බලය ලබා ගන්න අරගල කරලා. ඒ වෙලේ සිද්ධ වුණා. හරි. නැහැ කියලා කියන්නේ. හැබැයි මම ඔබතුමාට කියන්න කැමතියි සමගි ජන බලවේගයේ උපත 2020 පෙබරවාරි මාසේ කවුරු මොන තර්ක ඉදිරිපත් කළත් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේක UNP කැඩිලා ඇවිල්ලා අරකින් කැඩිලා ඇවිල්ලා මොකෙන් කැඩිලා හරි ආවත් අපි අලුත් බලවේගයක් ඒක අමතක කරන්න එපා. 2020 අගෝස්තු මාසේ පළවෙනි වතාවට ඡන්ද ඉල්ලලා 123.9 ඡන්ද ප්‍රතිශතය ආසන සංඛ්‍යාව 54යි SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ සංගමිත ගුරු ගෝවිකම්කරු බලවේගයටත් වැඩිය ඡන්ද අරගෙන අපේ ලංකා ඉතිහාසයේ වාර්තාවක් තිබුණා. ඉතින් මම ඔබතුමාට පෙන්වන්න කැමති අර 74ට සංසන්දනය කරාම කොහොමද අපි වෙනස්? අපේ රොෂාන් මැතිතුමා කොයි අවුරුද්දද කොයි මාසෙද අපේ රටට කොරෝනා ප්‍රශ්නය ආවේ? කොවිඩ් ප්‍රශ්නය ආවේ? ඔබතුමයි මම එකගෙනනේ 2020 මාර්තු මාසේ ජනවාරි ලෝකෙට ආවා. මාර්තු වෙනකොට ශ්‍රී ලංකාවට දැක්කා. ශ්‍රී ලංකාවට ආවා. අප්‍රේල් මාසේ අපි පටන් ගත්ත හුස්ම වැඩසටහන. විපක්ෂයක් හැටියට. හුස්ම වැඩසටහන තුලින් මේ අද දවස වෙනකොට රජයේ රෝහල් 50කට ලක්ෂ 1400කට වැඩි මුදල් ප්‍රමාණයක ජීවිත බේරා ගන්නා වූ රෝහල් උපකරණ පරිත්‍යාග කළා තියෙනවා. මට කියන්න පොඩ්ඩක් අවුරුදු 74 තුල මොන විපක්ෂ දොම කළාද? එක විපක්ෂයක් කළා තියෙනවා. අන්න එහෙනම් උණුත් එකයි හැබැයි සජබ වෙනස්. සමගි ජන බල සංධානය වෙනස්. එතකොට බොහෝ දෙනා කතා කරනවා මේ කොහොමද අපි මේ රටේ බරපතල ප්‍රශ්න වලින් ගොඩ එන්නේ කියලා. තවත් එක ක්‍රමයක් මම ඔබතුමාට කියන්නම්. IT exports අපි වැඩි කරගන්න ඕන. මම එතන දෙනවා. තප්පරකින්. ඔව්. මට මේකට උත්තර දෙන්න සමහර. හොඳයි. IT exports වැඩි කරගන්න ඕනේ 1 බිලියන් ඉඳලා 5 බිලියන් දක්වා. හොඳයි. එතකොට හැමෝම කියනවා තොරතුරු තාක්ෂණ විප්ලවය කියලා. අපි පටන් අරන් තිනවා විපක්ෂයේ ඉඳගෙන සක්වල වැඩසටහන. දැන් 21 වෙනි පාසලටත් අපි සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරා. මහ ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. කම්පියුටර් නැති පාසලකට කම්පියුටර් පහක වෙයි. ස්මාර්ට් බෝඩ් එකකුයි සුහුරු පුවරුකුයි. ප්‍රින්ටර් යන්ත්‍රයකුයි දෙනවා. හරි මහලුකු දෙයක් වෙන්න පුළුවන්. දල වශයෙන් ලක්ෂ 9ක පමණ ආධාරයක් වෙන්න පුළුවන්. හැබැයි අපේ රොෂාන් මැතිතුමා බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් නෙවෙයි රාජ්‍ය ආදායමින් නෙවෙයි රජයේ සල්ලි වලින් නෙවෙයි ඇමතිවරයාගේ විමත් දෙකට සල්ලි වලින් නෙවෙයි අගමැතිගේ ජනාධිපතිගේ අරමුදල් වලින් නෙවෙයි
මන්ත්‍රි විමර්ධකත මුදල් වලින් නෙවෙයි. කාගේ සල්ලිද? සජවේ මන්ත්‍රීවරුන්ගේ සල්ලි. දීමනා. වේතන. පාක්ෂිකයන්ගේ සල්ලි. අපේ පළාත් පාලන, අපේ ප්‍රාදේශ සභා, නගර සභා, පළාත් සභා. ඒගොල්ලන්ගේ ආධාරවලින්. ඒගොල්ලෝ ලබන දීමනා වේතන ආදායම් තුලින්. දෙස් විදෙස් දහනපතියන්. ඔබතුමා දන්නවද? එක්තරා විදේශ රටක් අපිට ලක්ෂ 200ක රෝහල් උපකරණ පරිත්‍යාග කරා. අපිට කියන්නේ කාටද? ආණ්ඩුවට නෙමෙයි. විපක්ෂයට. ඇයි? විවිධ භාවෙන් යුක්තව මේ වැඩසටහන කරන හින්දා. ඒ කියනකොටම අපි කිව්වා අපිට සල්ලි එපා අපිට උපකරණ විතරක් ලබා දෙන්න ගිහිල්ලා පරිත්‍යාග කරන්න. පරිත්‍යාගයත් සමග ඒක රජයේ හෙල්ත් ඉන්වෙන්ටරි එකට අපි දානවායි කියලා. එතකොට ඔබතුමා දන්නවද මේ රටේ රජයේ පාසල් 33කට ලක්ෂ 1500ක බස් රථ පරිත්‍යාග කරලා තියෙනවා. මිලියන 150. ඇයි? CWW කන්නංගර මැතිතුමාගේ උදාරතර නිදහස් අධ්‍යාපන සංකල්පය තවදුරටත් ශක්තිමත් කරන්න. එතකොට උණුත් එකයි මුණුත් එකයි අපිත් එකද? කවුද විරුද්ධ පක්ෂයේ ඉඳගෙන මෙහෙම කරලා තියෙන්නේ? මට ඔබතුමා උත්තර දෙන්න බාර ගන්නවා. සෞඛ්‍ය මාත්‍යංශය අපිට කියපු ආකාරයට. ඒකත් මේ අපි තීදු කරන බෙහෙත් නෙවෙයි. හෘදයාබාධ සඳහා අත්‍යවශ්‍ය වූ බෙහෙතක්. මිනිස් ජීවිත බේරගන්න බෙහෙතක් අපි බාර අරන් තිනවා. තාම අමාරුයි කොහොම හරි ඩොලර් ටික හොයාගන්න. මොකද විදේශීය දහනපතියන්ගෙන් තමයි ඒක අපි එකතු කරගෙන සල්ලි නෙවෙයි. ඒ එන්නත් ටික අපි ගේන්නට කටයුතු කරනවා. ඉතින් මම ඔබතුමාට එකක් කියන්න කැමතියි. මේව ගැන වැඩි ජනතාව දන්නේ නැහැ. සමා වෙන්න මෙහෙම කිව්වට සිරසෙනුත් ඉල්ලීමක් කරනවා. මේ හුස්ම වැඩසටහන, මේ සක්වල වැඩසටහන, මේ බස් රථ පරිත්‍යාග කරන වැඩසටහන, මේව ගැන පොඩ්ඩක් ජනතාව දැනුවත් කරන්න. එතකොට තමයි ජනතාවට තේරෙන්නේ උණුත් එකයි මුණුත් එකයි කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය එතන නැහැ කියන එක. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කතාව හරිම ආකර්ෂණ. ඔබ සූර කතිකෙක්. මට හැබැයි අවසර දෙන්න මේ ප්‍රශ්නේ මට අහන්න අවස්ථාව. ඇයි විපක්ෂ නායකතුමා මේ හුස්ම, විපක්ෂ නායකතුමා සක්වල මේවා මේ අර මොකද්ද පහනක් නැති දැනකට පහනක් පත්තු කරන එක, බතක් නොයදෙන පැලකට බතක් දෙන එක ඉතාම උදාර සංකල්පයක්. හැබැයි ඔබතුමාට වෙලාව තියෙනවද මේ තැන් තැන් වලට ගිහිල්ලා මේවල මේ ආධාර දිදී රටවටේ ගමවට යන්න? ඔබතුමාගේ ඊට වඩා විශාල කාර්යභාරයක් මේ රටේ ඉල්ලා සිටිනවා. ආර්ථික, සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලලා සමාජ වැඩපිළිවෙලකට යන්න හදන්නේ මේ රට. නායකයෝ හොන රටක් මේක. ඔබතුමා ඇයි ඔච්චර කාලෙ මිඩංගු කරගෙන ගමින් ගමට ගිහිල්ලා ඒ දුර පළාත්වල දවස් දෙක ගත කරලා මොකක්ද ඒ ඔබතුමාගේ දේශපාලනේ මොකක්ද? අපිට විපක්ෂ නායක ඔබතුමාට පුළුවන් ඒ ප්‍රාදේශීය සජබ නියෝජිතන්ට එතන ගිහිල්ලා තෑගි ටික දෙන්න. මම එන්නේ නැහැ අධීක්ෂණය කරන්න. ඇයි ඒ ආකාරයේ මේ දු ඒ ඔබතුමාමයි ටීවී එකේ ඉන්නේ, ඔබතුමාමයි දෙන්නේ, ඔබතුමාමයි කතා කරන්නේ. මොකක්ද මේ දේශපාලනේ? ඇයි එහෙම කරන්නේ? අපි බලනවා විපක්ෂ නායකවරයෙක් මීට වඩා දියුණු තියුණු ආණ්ඩුවක් එක්ක ආණ්ඩුවේ ගලින් ගල ගලවලා ආණ්ඩුව බිමට දාලා නව ඉරක් පායන මිනිස්සු බලන් ඉන්නවා. ඇයි මේ මම ඔබතුමාගේ මේ වැඩේ අවතක්සේර කරනවා නෙමෙයි. ඇයි ඔබතුමා එහෙම කරන්නේ? නෑ මං හිතන්නේ මෙහෙමයි. ඔබතුමන්ලා බොහොම තරුණයි. දක්ෂයි, බොහොම තරුණයි. නමුත් මං හිතන්නේ ඔබතුමන්ලාට අමතක ඇති. මොකද දැන් කාලයක් පුරාවටම තිබුණේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා මන්දිරවල ඉඳගෙන කරපු රිමෝට් කන්ට්‍රෝල් රාජ්‍ය පාලනය ඔබතුමන්ලාට පුරුදු. නමුත් මතක තියාගන්න ප්‍රේමදාස ක්‍රමය තමයි මෙහි රටේ පළාත් 9ක් තියෙනවා, දිස්ත්‍රික්ක 25ක් තියෙනවා, ප්‍රාදේශීය ලේකම් සහ උපලේකම් කොට්ටාස 342ක් තියෙනවා, ග්‍රාම සේවා වසම් 14022ක් ඉන්නවා, කුඩා ගම්මාන දල වසෙන් 53000ක තමයි ලක්ෂ 220 ජීවත් වෙන්නේ. එතකොට මේ ජනතාවත් එක්ක හිටියොත් තමයි ජනතාවගේ දහඩිය සුවඳ, කැක්කුම, කැකෑරෙන දුක කඳුළු වේදනාව තේරෙන්නේ. දැන් ඔබතුමා කිව්වා මට කතා කරන්න අවස්ථාව ලබා දෙන්න. ඔබතුමා කිව්වා මේ ජනතාව ප්‍රතික්ෂේප කිරීම ගැන. දැන් මම බය නැහැනේ ජනතාව අතරට යන්න. මම සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන ඔබතුමා දන්නවද? මහර ප්‍රදේශයේ පාසලකට මම සක්වල ක්‍රියාත්මක කරා. ලැජ්ජයි කියන්න. මහලොකුට ලොකු ලොක්කෝ කතා කරනවා මේ මොනවද හයිටෙක් පාක්ස් හදනවයි කියලා. ඒ මහර පාසලේ දරුවෝ තියරි විතරයි ඒ පාසල ඉගෙන ගන්නේ. දරුවෝ 400ක් ප්‍රැක්ටිකල් කරන්න යාබද පාසලට යනවා. ඇයි
computer at Dakalane. Pariganic at Dakalane. Then Matituma Matakataman Arambe de Kiva Sarva Artica. Evatami macro. Etamangu Markimani the Sudra Mulia. Micro. Hundata Matakatiag and Mir at a Palnekaranang macro micro decamacarandona. Mama Sarva Artica Vedasatanat Karanoa. Have I mam micro level decamatakarane? Mama household, like a Gruhamulik, a Paul Lake, a Yamatakarane. Mama Sulu Vyaparikastani, Suluha, Madiparimani, Vyaparikamatakarane. Mankuli Kamkaruamatakarane. Mangovia Divare, Dupatamatakarane. Nagrika Gamani, Dupatamangamatakarane. Mamayagi Depatul Lagatana. Kinisi Aviamura Ganava Kila. Ubutubahito, the Sajith Premadasa Pasatana Kila. Even Pasatana Charitan name. හොඳයි අප විරාමයක් ලබා ගන්නවා ඉලක්කය පළමු විරාමය නැවත ඔබ හමු වෙනවා විසි එක 19 මද විසි එක 19 plus ද විසි දෙක හමාර එහෙම්මම තියනවාද 19 3යි 7ට 21න් මොකද වෙන්නේ Vivasta Sangshodhanaya Therum Ganimo Patikada Satiye Dinavala Udasana Hayata Arthika Karana Wagema Deshapalana Vashayen Siduwemin Pavatina Me Wenas Kam Pilibandawat Api Vipaksha Nayakathuma Samaga Sakatcha Karana Balaporoththu Wenawa Mokada Me Welawa ඒ සම්බන්ධිනුත් විශාල උනන්දුවක් ජනතාව අතර තිබෙනවා විපක්ෂ නායකතුමනි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව ඔබේ මේ සාකච්ඡාව ආරම්භයේදීම සඳහනක් කළා මම කැමති දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න ඔබගෙන් දැනගන්න විශේෂයෙන්ම දැන් ඔබේ ලේකම්තුමා ඉදිරිපත් කරපු 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් විජේදාස රාජපක්ෂ දැන් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරපු 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් දැන් කරලියේ තියෙනවා Then Ranjith Madumbandara Idiripat Kala E 21 Weni Vyawastha Sanshodhanaya Shishtadhikaranayata Yanawada Ita Passe Janathawage Kemathwim Issala Dan Parliamentuwata Nirnaya Nimitha Eka Kalin Idiripat Une Pasuwa Parliamentu Mantriwarayek Washayen Indala Pasuwa Adhikarana Amathyawaraya Washayen Patthu Vijayadasa Rajapaksha Amathyawaraya Pasugeda Vyawastha Sanshodhanaya Cabinet Idiripat Kala Paksha Nayakayanta Idiripat Kala Tiyenne Mama Me Kathawat Ekka Obathumage Patthata Enne Sajapaya Idiripat Karana Vyawastha Sanshodhanaya 21 Weni Vyawastha Sanshodhanaya Saha විජේදාස මහත්මයා ඉදිරිපත් කරපු සංශෝධන අතර සමානතාව තිබෙනවාද නැත්නම් ඊට යහගිය දෙයක්ද තිබෙන්නේ ඔබලාගේ ප්‍රතිපත්තිය හා ඔබේ තීරණය කුමක්ද මේ පාර්ලිමේන්තු ඉදිරිපත් වුණාම කොයි ආකාරයෙන්ද ඒක ක්‍රියාවන්ම වන්නේ මම කැමතියි ඔබතුමා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරාට මොකද ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ පිළිබඳව දුර්මත රාශියක් නිර්මාණය වෙලා තිබෙනවා මම ඔබතුමාට පොඩි නිවැරදි කිරීමක් කරන්න කමක් නැහැ නේද සමග ජන බලවේගය ඉදිරිපත් කරා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒ ඉදිරිපත් කරේ ගරු රංජිත් මද්දුප බණ්ඩාර අපේ මහලේකම්තුමා. සමහර එක අහන්න පුළුවන් ඇයි සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරේ නැත්තේ කියලා. විපක්ෂ නායකවරයාට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ස්ථාවර නියෝග යටතේ ඒ දේ කරන්නට බැහැ. එතකොට රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරපු ව්‍යවස්ථා සංශෝධනය 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සාකච්ඡාවට භාජනය වෙමින් පවතිනවා අභියෝගයට ලක් කරලා තියෙනවා එතකොට අපි ඉදිරිපත් කරපු ව්‍යවස්ථා සංශෝධනය ගව් ගණනාවක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා මම ඔබතුමාට කියන්න කැමතියි මේ බලන්න ඒක තමයි 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. අපි ඉදිරිපත් කරපු එක. දැන් තව 21ක් තව කෙනෙකුට ඉදිරිපත් කරන්න බෑ. 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 ඒකට මේ රටේ මේ 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 බොරුව දිනනොයි කියලා කියන්නේ. දැන් එතකොට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරලා තියෙන්නේ 22. දැන් මේ දෙකම නැතුව ආණ්ඩුවෙන් තව එකක් කරනවා නම් ඒක ඉන්නේ 23. ඔතනින්ම පොට වරද්දගෙන තියෙන්නේ. අර ඔබතුමා දැක්කනේ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂේ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය බොරුවක් දැම්ම මේ අපි 21කට විරුද්ධයි කියලා කොහොමද කියන්නේ මේ
අපිම ඉදිරිපත් කරපු විෂයකට අපි විරුද්ධයි කියලා. එතන මොනවද මේකේ තියෙන්නේ? ද්විත්ව පුරවැසි භාවය තහනම්. විධායක බලතල අඩු කරලා විධායක ජනාධිපති ක්‍රමවේදය ඉවත් කරනවා. ජනාධිපති තනතුර නෙමෙයි. විධායක බලතල අඩු කරනවා. ශූන්‍ය කරනවා. විධායක අගමැතිවරයෙකුත් බිහිවීම අපි වළක්වනවා. ඒ වගේම විසිවිනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාමුලිම ඉවත් කරලා අපි 19 ගියා. ඊට අමතරව රටේ ජාතික ආරක්ෂාව ගැන මූල්තැන ලබා දීලා අපි ජාතික ආරක්ෂක කවුන්සිලයත් අපි ඇතුළු කරනවා. ඒක කාගේවත් හිතුමතේට අහවලාව රැස්වීමට ගේන්න අහවලාව රැස්වීමට නොගෙනෙන්න කියලා එහෙම තීන්දුව ගන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවා. අපි වෙනමම කවුන්සිල් ඔෆ් ස්ටේට් මම හිතන්නේ ඒකට කියන්නේ රාජ්‍ය සභාව කියලා. කවුන්සිල් ඔෆ් ස්ටේට් එකක් ස්ථාපනය කරලා මේ රටේ සිවිල් සමාජයේ විවිධ පාර්ශවවලට පාරිභෝගිකයන්ට කම්කරුවන්ට හාම්පුතුන්ට විවිධ සංවිධානවලට අරගලයේ සමාජිකින්ට මේ හැමෝමත් එක්කම සංවාදයක් යන රාජ්‍ය සභාවක් අපි නිර්මාණය කරනවා. මම මේ පුංචි කොටස් කීපයක් විතරයි කිව්වේ. මෙන්න මේක තමයි 21 වෙනි සංශෝධනය. මේ 21ට විරුද්ධයි කියලා තමයි අර පොල් ගෙඩි අකුරෙන් අර උන්ගේ නෑදෑයන්ගේ පක්ෂේ ජාතික පුවත්පතකේ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂේ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍යයක අමු පට්ටපල් බොරුවක් ගැහුවේ. සම්පූර්ණ බොරුවක්. මම මෙහෙම කතා කරන්නේ නැහැ මොකද මම මාධ්‍ය අයිතිය ආරක්ෂා කරන පුද්ගලෙක්. මාධ්‍ය වේදිකෙක් CID කෙන් ගෙනියනවද පොලිසියෙන් ගෙනියනවද කිව්වොත් අපේම නීති මණ්ඩලය නොමිලේ ඉදිරිපත් කළා සහයෝගය ලබා දෙන පුද්ගලෙක් මට පහර ගැහුවත් මම විවේචනය කරත් නැතත් සාධාරණ වෙන්න ඕන. සම්පූර්ණ බොරුවක් මේ කරේ. මම මේක රටට කියන්නට ඕන. රටම රැවැට්ටුවා. ඒ වෙන මොනක් හින්දා නෙවෙයි. ඒක උන්ගේ නෑදෑයන්ගේ පක්ෂේ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය නිසා. මම ඔබතුමාට කියන්න කැමතියි මේක තමයි 21. අපි මේ 21 ඉන්නවා. මේ 21කින් පස්සට යන්නේ නැහැ. අපි අඩියක් ඉස්සරහට තිබ්බොත් අපි පස්සට ගන්නේ නැහැ. හැබැයි මේ 21 ක්‍රියාත්මක කිරීමේදී ක්‍රමවේද ක්‍රමෝපාය තියෙනවානේ. ඒ ක්‍රමවේද ක්‍රමෝපාය පිළිබඳව අපි දරදඬු වෙන්නේ නැහැ. කාලසටහන් තියෙනවා නම් වැඩපිළිවෙලක් තියෙනවා නම් රෝඩ් මැප් එකක් තියෙනවා නම් මාර්ග සිතීමක් තියෙනවා නම් අපි සූදානම්. හරිනම් රොෂාන් මහත්මයා අපි කියන්න ඕනේ මේක මේ විදිහටම කරන්න ඕනේ කියලා. ඇයි? මේක තමයි අරගලේ මතය. නමුත් අද විවිධ රූකඩ කණ්ඩායමක් නිසා අද අරගලේ අරමුණු පරාජය කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. දොරටු පාලකෙක් පත් කරලා අරගලේ දියාරු කරලා තිබෙනවා. දැන් බලන්න අභියෝගයට ලක්ුණේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ප්‍රමුඛ ආණ්ඩුව මොනවද කිව්වේ? ගෝට ගෝ හෝම්, මහින්ද රාජපක්ෂ ගෝ හෝම්, රාජපක්ෂ ෆැමිලි ගෝ හෝම්, විධායක ක්‍රමය ගෝ හෝම්. එහෙම කළා බිත්තියට හේතු කළා තිබුණේ. දොරටු පාලකයෝ පත් කරා විතරයි. දැන් බිත්තියට හේතු වෙලා ඉන කට්ටිය දැන් බොහොම ලස්සනට ඍෂිසේ නිදහසේ හැසිරෙනවා. මට විපක්ෂ නායකතුමනේ සීමා සහිත කාලයක් තිබෙන නිසා මා වැදගත් ප්‍රශ්න ගොඩාක් ඔබ ඉදිරියේ තබන්නට සූදානම් වුණත් ඔබ දීර්ඝ පැහැදිලි කිරීම කරන්නේ දැන් ඔබ ආරම්භයේදීත් දැනුත් කියන මේ දොරටු පාලකයේ ගෙනල්ලා මේ තිබ්බ අරගලේ දියාරු කිරීම මේ ආණ්ඩුව කරපු සැලස්මසක් ක්‍රියාවලියක් කියලා. ඇයි ඔබට එතන හිටගන්න බැරි වුණේ? ඇයි දොරටු පාලකයාට එක ආසනයක් තියාගෙන මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වෙන්න ඉඩ ප්‍රස්ථා දීලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක වෙලාවකට කියනවා විධායක අපි ජනාධිපතිවරණයක් ඉල්ලනවා, එක වෙලාවකට කියනවා රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, තවත් තැනකද තවත් මතයක් කියලා. මම ඉන්නේ ජනතා පරමාධිපත්‍ය බලයෙන් නිසා කොරපාරවල් වලින් පාර්ලිමේන්තුවේ බලය ගන්නෙ නැහැ කියනවා. ජනතාව දුන්නේ නැත්නම් මම ප්‍රේමදාස මහත්තයා පුතා මට ඒ බලය අවශ්‍ය නැහැ කියනවා. හැබැයි තවමත් ඔබ එතනමයි. ඔබ එතනමයි. එතුමා අගමැති. තනි ආසනෙන්. ඔබට ආසන 45ක 50 55ක් අපි 60ක් දාමු. අද ඔබත් එක්ක හිටපු දෙන්නෙක් යහපැත්තේ මනුෂ්‍ය ඒකමාර හරෙන් ප්‍රනන්දු මහත්තයා ගඟ ගලනවා.
ඔබතුමා තාම යුක්තිය සාධාරණත්වයේ නීතිය ස්වාධිපත්‍ය පාර්ලිමේන්තුව මේ ඔක්කොමත් එක තර්ක කරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ජනතාව පනා දිනවා. ජනතාව නායකයෝ ඉල්ලනවා. ජනතාවට විකල්ප නැහැ. ඇයි සජිත් මහත්මයා නියෝජ්‍ය කතානායක ඉල්ලනකොටත් පාර්ලිමේන්තුවේ ඡන්දකින් දෙනන්නේ බැරි වුණා? ඔබ දැන් තර්ක කියන මගේ 21 ඊළඟ ඉන්නේ 22 ඊළඟට ඉන්නේ 23 කියලා. ජනතාවට 21ද 22ද 23ට අදාළම නැත. මේක කොහොමද සම්මත කරගන්නේ? පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව කොහොමද කරන්නේ? ඒ ක්‍රමවේද ඔබට ඒ බලේ නැහැ. මම ඔබට එහෙම චෝදනා කරනවා. ඔබට පාර්ලිමේන්තුවේ ඒ අවශ්‍ය සංයුතිය හදාගන්න බෑ. කොහොමද කරන්නේ? මම කැමති ඔබ නිහන්න. දැන් මටම කනගාටුයි. ඔබතුමාම කරුණුකාරණා සියල්ලක්ම කියලා. ඔබතුමාගේම කරුණුකාරණාවලම උත්තරෙත් තියෙනවා. දැන් මට කියන්න, මට පොඩක් අවස්ථාව දෙන්න මේකට. මේ ජනවර්ම කවද දාවේ? 2019 ජනාධිපතිවරණ ජනවර්ම 169. 2020 පාර්ලිමේන්තු ජනවර්ම 168යි. මම හිතන්නේ මන්ත්‍රී සංඛ්‍යාව 145. ඊට පස්සේ ඔය කීප දෙනෙක් බිලී බා ගත්තා. එතකොට 150න් ඔබට ගියා. ඒක 2019 2020 ජනමතය. දැන් අද තියෙන්නේ අපේ වටවල මැතිතුමා, රොෂාන් වටවල මැතිතුමා අද තියෙන විකෘතියක්. අද පාර්ලිමේන්තුවේ සංයුතිය තියෙන්නේ 2019ටයි 2020ටයි අනුකූලව 2022 ජනමතය වෙනස්. මම සූදානම් නැහැ රොෂාන් වටවල මැතිතුමා දේශපාලන විකෘති භාවයෙන් යුක්ත වූ අගමැතිවරයෙක් වෙන්න. ඒ නිසා තමයි මම හැම වෙලාවෙම කියන්නේ ඔබතුමා හොනේ ජනාධිපතිවරණය මොකද කියලා. දැන් මොකෝ දැන් ජනාධිපති තියාගෙන වැඩේ කරනවද? ජනාධිපති තියාගෙන හරියට වැඩේ යනවද රටේ වැඩේ? දැන් බාරගත්තනේ අගමැතිකම. කිව්වනේ බාරගත්ත හැටිම පෝලිං නැති වෙනවයි කියලා. අද තනි පෝලිම පෝලිං 3-4 වෙලා. ජනාධිපතිවරණයේ ඉල්ලුවේ ඒකයි. පුළුවන් ද බැරිද කියන එක වෙනම දෙයක්. ඒකේ මොකද මං අදහස් කරන්නේ? මේ ප්‍රශ්නය අංග සම්පූර්ණව විසඳන්නට නම්, පැහැදිලිව විසඳන්නට නම් සාධාරණ කාල පරාසයක් අවශ්‍යයි රොෂාන් මහත්මයා. ඒ කාල පරාසයක් තුළ විසඳන්න පුළුවන් වර්මකින් පමණයි. වර්මකින් හැර බෑ. ඒ නිසා තමයි මම ඔබතුමාට කියන්නේ අපි අවංක වෙන්න ඕන. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නට ඕන. ඔබතුමා මට කියන්න, අද ඔය තනතුරු ගත්ත පුද්ගලයන්ට පාරේ බැහැලා යන්න පුළුවන්ද? මට පුළුවන්. මම අවස්ථාවාදී දේශපාලනය කරේ නැහැ. මටත් ඕනේ අර පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ කොහරි බෝඩ් ලෑල්ලක අගමැති වුණයි කියන කෑල්ල ගහගන්නද මට ඕන? එහෙම නැතුව මේ රටේ ප්‍රශ්නවලට තිරසර විසඳුමක් ලබා දෙන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? පොහොට්ටුවේ හිටපු කණ්ඩායමක් වොෂින් මැෂින් එකට ගිහිල්ලා සුද්ධ වෙලා ඇවිල්ලා දැන් කියනවා රට හදන කණ්ඩායමේ ඉන්නවලු. කවුද කැබිනට් එකේ ඉන්නේ? 3 දෙනෙක් ඇරුණුකොට අනිත් ඔක්කොම රට වනසපු කණ්ඩායමේ කොටස් කරුවන්. ඒගොල්ලෝ මේ ආණ්ඩුව නඩත්තු කරපු කණ්ඩායම. ඒකනේ සත්‍යය. ඒකනේ ඇත්ත. එතකොට අරගලයේ කියන ගෝඨ ගෝහොම් කියලා, රාජපක්ෂ ගෝහොම් කියලා, විධායක ජනාධිපති ක්‍රමයේ ගෝහොම් කියලා. එහෙම කියද්දී මට කියන්නේ මේ අගමැතිකම් බාර ගන්න කියලා. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව, අපේම 113ක් නැතුව කොහොමද අපි හොඳ පැහැදිලි එකමුතු භාවයෙන් යුත් දර්ශනයක් නැතුව කොහොමද ඉදිරියට යන්නේ? කොහොමද යන්නේ? You have to have a cohesive government. Coherence. කොහොමද යන්නේ? හරි විෂන් එකක් නැතුව, හරි රෝඩ් මැප් එකක් නැතුව. දුන්න උතුමන්ලා අපිට කියන්නේ මේ ඔව් මේ 3-2 ආණ්ඩුවට ලැබුණා, මේ 69 ලක්ෂයක් ඡන්දේ දුන්නා. ඒකින විපක්ෂයේ වග කියන්න ඕනේ. අවුරුදු 2.5ක් ඇතුළත ආණ්ඩුව රට විනාශ කරාම දේශපාලන ගෙම්බෝ වගේ ඇතුළට ඇවිල්ලා තනතුරු අරගෙන රට හදන්න. කොහොමද කරන්නේ? මොන විහිළුවක්ද? නෑ නීතිඥ සංගමයේ මේ විහිළු මේ ගෙම්බෝ නෙවෙයි. මේකට අවසානයේ නීතිඥ සංගමයේ ඉල්ලීමක් කරා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමනි,
අන්තර්කාලීන ආණ්ඩුවක් හදලා කෙටි කාලීන සැලැස්මක් යටතේ මාස 6ක කාල පරිච්ඡේදයක් ඇතුලේ මේ රටේ ජනතාවට මූලික අවශ්‍යතා ටික සංදර්පණය කරලා ඒ ආර්ථික ප්‍රශ්නයෙන් එළියට ඇවිල්ලා ඡන්දයකින් නව ආණ්ඩුවක් නව ජනාධිපතිවරයෙක් නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගේන්න කියලා. ඊට පස්සේ ත්‍රිනිකායක මහානායක හාමුදුරන් වහන්සේලා ජනාධිපතිවරයාට ලියලා රටට දැනුවත් කරා කළ යුතු පිළිවෙල සහ කළ යුතු ආකාරය මොකක්ද කියලා. පූජ්‍යෝ මල්පේ සෝවිත ස්වාමින් වහන්සේත් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඒ පිළිබඳව රටට දැනුවත් කළා. ඒකම සිවිල් සංවිධාන සහ සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යම් ආකාරයක දේශපාලන පොදු එකඟතාවයක් මේ රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කියන්න කියලා ඉල්ලීමක් කරා. මේ කිසිම තැනක සජිත් ප්‍රේමදාස මහත්තයා හිටගත්තේ නැහැ. එතකොට දැන් මේ චෝදනාව සජිත් ප්‍රේමදාස මහත්මයාට එනවා. ඒකෙන් කියන්නේ ආණ්ඩුව හොඳයි, රනිල් කුලසිංහ මහත්තයා හොඳයි, සජිත් මහත්තයා නරකයි කියලා. සජිත් මහත්තයාට එනවා චෝදනාවක් සිස්ටම් එක එළියේ ඉඳලා විවේචනය කරන්න ලේසි, සිස්ටම් එක ඇතුළට ගිහිල්ලා සිස්ටම් එක ක්ලීන් කරනවට වඩා. එතකොට චෝදනාව තියෙන්නේ සිස්ටම් එක එළියේ ඉඳලා ක්ලීන් චෝදනා කර කර ඉන්න කියලා ජනතාව අහනවා. අපිට මොකටද මේ වෙලාවේ නායකයෙක් නැති මිනිහෙක්? රටම ඉල්ලන්නේ සිස්ටම් ක්ලීන් එකක් නෙවෙයි, මේ සිස්ටම් එක ජරා ජීර්ණ වෙලා ඉවරයි. මේක සම්පූර්ණයෙන්ම කම්බහුරු වනසලා ඉවරයි. තුඹ බලේ ගන්න. ඔහො බලය ගන්න ඡන්දෙන්. ඇයි පාර්ලිමේන්තුව බහුතරය? නෑ මම ඔබතුමාට එකක් කියන්නම් බොහොම පැහැදිලිව. පාර්ලිමේන්තු බහුතරයක් සමගි ජන බලවේගයකට, සමගි ජන සන්ධානයට, විපක්ෂයට නැත. මේ ඉලක්කන් ටික කරුණාකරලා අවබෝධ කරගන්න. එහෙම නැත්නම් ඉලක්කම් ගණිතය ගැන පොඩ්ඩක් හදාරන්න. මේ තියෙන්නේ ජනතාවම පත් කරපු ජනාධිපතිවරයෙක්, ජනතාවම පත් කරපු පාර්ලිමේන්තු බහුතරයක්, ජනතාව පත් කරපු විපක්ෂයක්. මේ වෙනස් විය යුත්තේ ජන වරමකින් සහ ජන මතයකින් පමණයි. එසේ නොමැතිව ක්‍රියාත්මක වෙන දේවල් తాවකාලික ඔය ඔලුගෙඩි මාරු මියුසිකල් චෙස් පොලිටික්ස් විතරයි. සෙල්ලම් පුටු තරගයක් විතරයි. සජිත් මහත්තයා කරන්නේ එකනේ. නෑ කිසිසේත්ම නෑ. ඉතින් ජනතාවට උත්තරයක් නෑනේ. උත්තරයක් තියෙනවා. මොකද්ද උත්තර? බොහොම පැහැදිලි උත්තරයක්. හැබැයි මෙහෙමයි. මේ තත්වය තුළ එකක් මම හිතනවා ජනතාව සමහර විට ප්‍රතික්ෂේප කරයි. මොකද අවුරුදු දෙකමාරක රාජපක්ෂ ඛේදවාචකය නිර්මාණය කිරීමේ ඒ වැඩපිළිවෙල තුළ, රාජපක්ෂ ඛේදවාචකය නෙමෙයි රටේ ඛේදවාචකය, රාජපක්ෂ ප්‍රතිපත්ති නිසා මේ නිර්මාණය වෙලා තිබෙන ඛේදවාචකය තුළ ඇත්තටම අද මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. අද මිනිස්සු හොඳ ටෝම අමාරුවේ වැටිලා ඉන්නේ. ඉතින් එවන් තත්ත්වයක් තුළ මට තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ දුක තුළ මේ වරමක් ලබා දීමේ තත්ත්වය නිර්මාණය කළ හැකිද බැරිද කියන එක. හැබැයි රොෂාන් මහත්මයා මම එකක් කියන්නම්. මම දේශපාලන අවස්ථාවාදියෙක් නම් එදා ජනාධිපතිතුමා කෝල් එක දුන්න හැටියේ මමගේ මන්ත්‍රීවරුන්ටත් කියන්නේ නැතුව මට අගමැතිකම ගන්න තිබුණා. කෘත්‍යාධිකාරී මණ්ඩල දැනුවත් කරන්නේ නැතුව මට තනතුරු ගන්න තිබුණා. මම එහෙම දේශපාලඥයෙක් නෙවෙයි. රට කියනවා නම් සජිත් කරේ වරදක් කියලා, අනාගතයේදී අවස්ථාවක් එයි සජිත් ප්‍රේමදාස ගැන මතයක් පළ කරන්න, කරුණාකරලා මතය පළ කරලා මාව පරද්දවන්න. මම ඔන්න මූණටම කියන්නේ, කැමරක දිහා බලාගෙනම කියන්නේ. මම මගේ හෘද සාක්ෂියෙන් බැහැරව වැරදි දේවල් කරන්න මම සූදානම් නැහැ. මේ රටේ ජනාරගලය බිත්තියට තිල තිබ්බා රාජපක්ෂ පාලනය. අද බිත්තියට තිල තිබ්බ රාජපක්ෂ පාලනයට කම්ෆර්ට් සෝන් එකක් ඇවිල්ලා තියෙනවා. ඔබතුමා මෙහෙම නෙමෙයි කොහොම කිව්වත් අරගලයේ ඒ උසස් ප්‍රශස්ත ඒ ඉලක්ක දියාරු වෙමින් පවතින කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. මම අගමැති වෙලා ඒ කුමන්ත්‍රණේ කොටස්කරුවෙක්, හවුල්කරුවෙක් වෙන්නට මම කිසිසේත්ම සූදානම් නැහැ. ඊට වැඩිය හොඳයි රොෂාන් මහත්මයා මම දේශපාලනේ ඉවත් කරේක. ඔබසුතේ විපක්ෂ නායකතුමනි, ඔබ ඉතා විවෘතව සහ සංවේදී කාරණා පවා ඔබ බය නැතුව රට හමුවේ තිබෙනවා. මම හිතන්නේ මේ සාකච්ඡා වැදගත් වෙන්නේ ඒ නිසා ඔබට ඔබේ ප්‍රශ්නේ හරියට රටට කිව්වොත්, රටේ ජනතාව හරියට තීරුම් ගත්තොත් ඕනෑම දේශපාලකෙක්ට තමන්ගේ දේශපාලන ගමනේ මුදුන් මල් කඩ නැත්තම් හිණි පෙත්තටම යන්න මට විනාඩි දෙක පොඩි අවස්ථාවක් දෙනවා. ඔම අපිට දෙනවා. ඔබට අවස්ථාවක් දෙනවා. මට අවශ්‍ය වෙන්නේ මේ රටේ ජනතාවට මේ මොහොතේ ඩොලර් හිඟේ, මේ පවුලේ ඩීසල් පෝලිම්, ගෑස් පෝලිම්, අර්බුද, ව්‍යාපාර කඩාවැටීම් සෑම සිස්ටම් කඩාවැටලා තිබෙනවා. දේශපාලකයෝ මාස 3ක් තිස්සේ තාම සංවාද කරනවා. තාම ගෝටා ගෝ හෝම් කඩ ගෝටා ගෙදර ඉන්නවා. ජනාධිපති තාම
ජනාධිපති අග්‍රාමාත්‍යවරු ගෙදර ගිහිල්ලා ආවා හිටපු අග්‍රාමාත්‍යවරු නැහැ දැන් අලුත් අග්‍රාමාත්‍යවරෙක් තාම ප්‍රශ්නය තන විපක්ෂ නායකවරෙක් ඉන්නවා විපක්ෂ නායකවරු එයාගේ මතය කියනවා අගමැතිතුමා අගමැතිතුමාගේ මතය කියනවා අනාගතයේ ප්‍රශ්න වෙනවා අපිට ප්‍රතිතද කරගන්න කියනවා ජනාධිපතිතුමා කිසිම දෙයක් මේ රටට කියන්නේ නැහැ කතානායකතුමා ඔහුගේ කාර්යභාරය කරනවා මේ රට අපි කාටද මේ ප්‍රශ්න කියන්නේ අපි මේ ප්‍රශ්නේ කාගෙත්කද විසඳගන්නේ මෙන්න මේ අර්බුදය ඇතුලේ තමයි රටේ ජනතාව දවසින් දවස දවසින් දවස අතෘප්තියටත් ඒ වගේම පීඩනයටත් නොසන්සුන්තාවටත් පත් වෙලා තිබෙන්නේ ජනතාව දැන් දෙවියන්ගෙන් ඉල්ලනවා අනේ මේ 225ම ගෙදර යන්න කියලා ඒ ඇතුලේ තමයි නායකෙක් හොයන්නේ රටේ ජනතාව අපට අපේ ප්‍රශ්න විසඳගන්න නායකෙක් ඕන කියලා ඒ නායකයා හොයන්න අපි හැමෝගෙම අහනවා කවුද නායකයා කියලා අපි බලන් ඉන්නවා ඒ නායකයා නැකන් කවුද ඒ නායකයා අපි විරාමයක් ගන්න කොළඹ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි සිද්ධාස්ථානයේ 188 වන වාර්ෂික මහා මංගල දිව්‍ය පූජාව ජූනි මාස 13 වන දින උදෑසන 10ට සිරස ටීවී ඔස්සේ සජීවීව අපනවතත් ඉලක්කය සමග අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්කය හා සම්බන්ධව සිටින්නේ මා ඔබේ ප්‍රශ්න පොදුවේ සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කරන එකින් එක විමසීම සඳහා කාලය සීමා සහිත බැවින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමනි එක් පැත්තකින් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉලා සිටින රටේ ජනතාව විධායක ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් තිබෙනවා ඒ සමගම 21 වෙනි වසර සංශෝධනය පිළිබඳව පැහැදිලි කරා දැන් බලශක්ති අර්බුදය ආහාර අර්බුදය එකම සෞඛ්‍ය අර්බුදය අධ්‍යාපන අර්බුදය අර්බුද එකිනෙකට එකිනෙකට දන්වැලක පුරුක් වගේ පෙළසදිමින් තිබෙනවා අපට දේශපාලනය කරන රටක් ඉතිරිව තිබිය යුතුයි දේශපාලනය කරන රටේ ව්‍යාපාර තිබිය යුතුයි දේශපාලනය කරන රටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු විය යුතුයි කුමක් කෙසේ කොහොම විසඳේවිද කියා කිසියෙකුට ඊළඟ 24 ගණන අනාවැකි පළ කරන්න බැරි තත්යකට රටේ අපි හැමෝම පත් වෙලා ඒ නිසා අපි තාම සංවේගයට පත් වෙමිනුයි ඔබතුමාගෙන් රටේ ජනතාව වෙනුවෙන් අහන්නේ අපි මේ ගැටේ ලියා ගන්න ඕනේ කොතනින්ද අවුල් වෙච්ච නූල් බෝලයක් නැත්නම් ගැට ගැහුණු නූල් බෝලයක් ලියා ගන්න කොතනින් කොහමද මොකද්ද ඔබතුමාගේ රෝඩ් මැප් එක ඔබ ආණ්ඩුවේ රෝඩ් මැප් එක අහනවා මහන ඔබේ රෝඩ් මැප් එක රටේ ජනතාවට සහන දෙන්න කරුණාකරලා මේ පිළිබඳව පැහැදිලි කරන්න බොහොම පැහැදිලිව මම ඔබතුමාට කියන්න කැමතියි මම හිතන්නේ ඔබතුමත් ප්‍රේක්ෂක සිරු දෙනත් අවබෝධ කරගන්නට ඕන ආණ්ඩුවක් පත් වෙන්නේ විපක්ෂයක් පත් වෙන්නේ පුද්ගලින් අඟහරු ග්‍රහයකින් ඇවිල්ලා නෙවෙයි මේ මහ පොළවේ ජීවත් වෙන ලක්ෂ 220කගේ ඡන්දය ලබා දෙන කොට්ටාසේ තමයි තීඳු කරන්නේ ආණ්ඩු විපක්ෂය ඒතර මේ රටේ ජනතාව හොඳට දන්නවා ආණ්ඩුවේ කාර්යභාරය විපක්ෂයේ කාර්යභාරය විපක්ෂයේ සූදානම් වගකීම බාර ගන්න කරුණාකරලා ඒක ගැන වැරදි මතයක් නිර්මාණය වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ අපි ඒක බාරගන්න සූදානම් වරමකින් මිස ඔලුගෙඩි දේශපාලන විකෘති සෙල්ලමකින් නොවේ. ඒක බොහොම පැහැදිලියි. එතකොට මම ඔබතුමාට කියන්න කැමතියි මම යන්න ඉස්සෙල්ලා මෙන්න මේක ඔබතුමාට බාර දීලා යන්නම්. මේ තමයි මම විපක්ෂ නායක හැටියට පත් වුණු දවස් ඉඳලා 2020 ජනවාරි මාසේ ඉඳලා 27-2 යටතේ ඒක මේ සාවර නියෝග යටතේ මේ අහපු ප්‍රශ්න ආණ්ඩුවේ මේ රටේ ප්‍රශ්න මේක හොඳට කියවලා බලන්න මේ ප්‍රශ්න තුල ගැබ් වෙලා තියෙන ඔක්කොම මේ අද රටපත් වී තිබෙන ඛේද වාචකේ දැන් අපි හැමෝම කලබල යනවා කෝ ඩොලර් කොහෙන්ද ගෑස් ගේන්න ඩොලර් කෝ තෙල් ගේන්න ඩොලර් කෝ ආහාර ගේන්න ඩොලර් කෝ බෙහෙත් ගේන්න ඩොලර් මේ දැන්නේ කෑ ගහන්නේ මේක අපි දැනගන්න ඕනේ 2020 ඉඳලා අර අමනෝඥ තීන්දුව ගත්ත දවසේ ඉඳලා මේ රටේ සාර්වආර්ථික විචල්‍යයන් කුඩුපට්ටම් කරන ඒ මෝඩ තීන්දුව ගත්තේ ඇයි ඒව කතා කරනකොට රොෂාන් කවුද මහපාරට බැස්සේ
කෝටි ප්‍රකෝටිපතියන්ට බදු සහන දීලා මේ රටේ මූල්‍ය කර්මනාකරණය සම්පූර්ණම කර්මන්නේ කරන. කවුද පාරට බැස්සේ? කවුද උද්ඝෝෂණය කරේ? කවුද ඒවට විරුද්ධව කතා කරේ? බොහෝ දෙනා නිහඬව එහෙමයි ස්වාමීනි එහෙමයි ශ්‍රීමතාණෙනි කියලා කට වහගෙන හිටියා. දැන් වැඩේ වැරදෙනකොට තමයි හැමෝටම මේ හදිස්සි ඇති වෙලා තිබෙන විසඳුම් ලබන්නේ. මේකයි සත්‍ය. දැන් ඉතින් ගිය දේ ගියාවේ මම මේක ඔබතුමාට පරිත්‍යාග කරනවා හොඳට කියවලා බලන්න. මේකේ සියලුම දේවල් මේ ඔක්කොම පෙර නිමිති. 2022 කේද වාචකයට මුල පුරුපු ඒ දූෂිත ක්‍රියාදාමයන් පිළිබඳව ඒ සමාජ අපචාර පිළිබඳව ඒ ආර්ථික කළමනාකරණය අනාගත්තු තැන් මේ ඔක්කොම තියෙනවා. හැබැයි වෙනසකට තියෙන්නේ 2022 නෙවෙයි සජිත් මේවා කියන්නේ 20 ඉඳලා. දැන් ඔබතුමා අහුව රෝඩ් මැප් එක මොකද්ද? කොහොමද අපි මේ රට ගොඩ ගන්න කියලා. අවංකවම කතා කරනවා නම් රොෂාන් මහත්මයා මේ රටේ මේ තියෙන බරපතල ආර්ථික සමාජීය තත්ත්වය කවුරු හරි කියනවා නම් මාස 5කින් 6කින් ගොඩ ගන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඔබතුමා දන්නවද ඒක පුද්ගල ආදායම මට්ටම අපේ තිබුණේ ඩොලර් 4000යි. අපි ඒයින් පහළට ගිහිල්ලා. විශාල ලෙස පහත වැටීමක් ඇති වෙලා. මම ඇත්තම කියන්නම්. වසර 5ක අකණ්ඩ නිවැරදි දර්ශනයක් තුළ නිවැරදි ගමන් මාර්ගයක් තුළ දූෂණය වංචාව හොරකම පිටු දකින රාජ්‍යපාලනයක් අවශ්‍ය වෙන්නේ. ඒක තමයි තිත්ත ඇත්ත. ඒ තත්වය තුළ අපිට ආයෙ වගේ මම කියන්න ඕනේ ඒක නිර්මාණය වෙන්න ඕන වර්මකෙන්. එක එක්කෙනාගේ රුචි අරුචිකම් පුද්ගලික න්‍යායපත්‍රයන් අරයා පත් කරගත්තොත් මට හොඳයි මෙයා පත් කරගත්තොත් අර හවලාට හොඳයි මෙයා පත් කරගත්තොත් අර පවුල රැකිනවා මෙයා පත් කරගත්තොත් ඔව් මේ ආණ්ඩුවක් තින්නේ තව මාස 3-4ක් විතරයි ගරා ගන්න පුළුවන් සල්ලි ටික කොන්ත්‍රාත්කාරයෝගෙන් අරවා මේවා කියලා මේ දැන් මට ආරංචි වෙයි විදේශ විනිමය ආණ්ඩුවට ණය දෙන්න පුද්ගලයන් තෙන්නේ කියලා සමහරු ඉල්ලනවලු ඒකිනුත් මේ ඩොලරේට රුපියල් ප්‍රමාණයක් සන්තෝෂම් හැටියට මොන විහිළුවක්ද මොන සාපරාදී ක්‍රියාවක්ද දැන් අද ගෑස් පිපිරලා මිනිස්සු මැරිලා තියෙනවා ලිප් ගිනි අරගෙන මිනිස්සුන්ට ශාරීරික හානි සිද්ධ වෙලා තියෙනවා ගොවියගේ අස්වැන්න 50%කින් අඩු වෙලා වගාවන්දි දෙනවයි කියලා කිව්වා ඒවට ඉස්සෙල්ලා තක්සේරු නිලධාරියා ගිහිලා තියෙනවා වෙනම තැනකට පිච්චුණු ගෙවල් තක්සේරු කරන්න මේක හරිද එතන තමුන්නාසේ මටත් කියන්නේ මේ වගේ රාජ්‍ය පාලනික කොටස්කරුවෙක් වෙන්න කියලා නෑ ඔන්න පළවය හැරලා ඒක බලය ගන්න කියලා කිසි බලය අරගෙන රටට සමෘද්ධිමත් ජීවිත මහත්මයා බලය ගන්නේ පොහොට්ටු බහුතරයක් එක්ක ඉතින් ඔබේ ඉන්න දෙන්නවත් ඔබට රැක ගන්න බැරි වුණානේ ඒ එහෙමයි ඒක රැකෙනවද නැකෙනවද කියන එක ඔබ තනියෙන්ද දේශපාලනය කරන්නේ රැකෙනවද නැහෙනවද කියන එක මේ රටේ ජනතාව තීන්දුව කරයි ළඟදීම රටේ ජනතාව මේ රැකෙන කට්ටිය රැකේ රොෂාන් නැහෙන කට්ටිය නැහේ අපි පක්ෂ ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා. ඒකට පටහැනිව කටයුතු කරන කට්ටියට ජනතාව ජනතාධිකරණයේ තීන්දුව දෙයි. දැන් සජිත් මම ඔබතුමා මට මම අහන්නේ ජන සජිත් මහත්තයා සමාවන්න ඔබ වරමක් ඉල්ලනවා. ඔව්. වරම ළඟ නැත්තම් අපිට සජිත් මහත්තයගේ වරම. ඔව්ද වරම ළඟ නැහැ කියලා. ඉතින් වරමක් කියමන ජනාධිපතිවරණයේද මහමැතිවරණයේද ජනමත විචාරණයේද විශ්වාසභංගයේද දෝෂාභියෝගයේද මොකක්ද මේ ජන වරම? පොඩ්ඩක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවලා බලන්න. පාර්ලිමේන්තුවේ 113කට තීන්දුව කරන්න පුළුවන් විසඳන්න. ඇයි විසිරීමට බය? ඇයි ඔබතුමා ඒක කියන්නේ නැත්තේ රටට? කීපාරක් කියලා දිනවද? දැන් රටට කියන්නේ මොකක්ද? ඇයි මේ වරම ගන්නෙ කොහොමද? දැන් කියන්නේ ඒකයි මේකයි. මම ඕන තරම් කියනවා. මම ඕන තරම් වැඩ කරනවා. ඒවට මාධ්‍ය වල ඉඩක් නැහැ. ඒකට මම හොද වං කොහොමද කරන්නේ? මම මොකද මාධ්‍ය වේදින්ට කතා කරලා මේ තමයි ගොඩ ඉන්නේ. මම මාධ්‍ය වේදින්ට කතා කරලා මම සුදු වෑන් එකක් කරනවා. මම බයිසිකලයක් කරනවා කියලා තර්ජනය කරන්නද? මගේ මගේ පණිවිඩය රටට නොගියොත් නෑ. මම කරන්නේ ඉල්ලීමක් මම ආයාචනා කරනවා කරුණා කරලා විපක්ෂයටත් සාධාරණ ඉඩක් දෙන්න කියලා මම මහත්මා දේශපාලනය ක්‍රියාත්මක කරන මම සංවේදී සාධාරණ නිහතමානී මේ සාමයට කැමති ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලෙක්
මට බලපෑම් කරන්න බෑනේ මේ මාධ්‍යවල ඉඩක් දෙන්න. ඔබතුමා මම වර්ම ගන්න මොකද්ද ජනතාවට වෙන්නේ? මම වර්ම ගැන මම අනන්තවත් කියලා තියෙන දැන් මම ඔබතුමාට කියන්නම් මගේ මාර්ග සිතීම ගැන. හොඳයි. මොකක්ද අපි ආණ්ඩුවක් අරගෙන කළ යුත්තේ? අපි අනිවාර්යෙන්ම අපනයන කේන්ද්‍රීය සංවර්ධනයකට යන්නට ඕන. අපනයන කේන්ද්‍රීය සංවර්ධනයකට යන්නට නම් මම කැමති ඔබතුමාට පොඩ්ඩක් මතක් කරන්න. පුංචි කතාවකුත් එක්ක ඇඟලුම් කම්හල් 200 වැඩසටහන. ඔර මිනිත්තු 5ක කාලයක් සතිපතාම මගේ තාත්තා කැඳව රැස්වීමක්. විනාඩි 15 එතුම සහභාගී වෙන්නේ. ශාලාවේ එක පැත්තක ආයෝජකයෝ තව පැත්තක රාජ්‍ය නිලධාරීන්. එතුමා කරපු එකම දේ තමයි එතුමා ඇරිය එතුමාගේ දිනපොත. ඇරලා දෙගොල්ලොන්ටම කිව්වා හරි මං ඉදිරියට මාස 3 ක ඉඳලා මං දෙනවා දින ටික කර්මාන්ත ශාලා විවෘත කරලා. එතුමා දින ටික දුන්නා. දැන් වැඩේ කරන්නයි කියලා ආයෝජකයාටයි නිලධාරියන්ටයි උපදෙස් දුන්නා. ඒක මොකද්ද? ඒක රාමුවෙන් පිටපැන්න වැඩසටහනක්. ඒතර රාමුවෙන් පිටපැනලා සුපුරුදු විදිහට චක්‍රලේඛ අනුගමනය කරමින් එක එක රෙගුලාසි අනුගමනය කරමින් එහෙමනම් මහත්වෝ බෑ මේ එක්ස්පෝර්ට් ඕරියන්ටඩ් growth අපනයන ආශ්‍රිත වර්ධනයකට යන්න. හොයලා බලන්න වියට්නාමයේ Samsung කතාව. Samsung කියලා ආයතනයක් තියෙනවා. වියට්නාමයේ කියලා රටක් තියෙනවා. වෙනදට Samsung යනවා වියට්නාමයට ගිහිල්ලා අහන මොනවද මට තියෙන පහසුකම් කියලා. මෙදා වියට්නාමයේ කියනවා Samsung ආයතනයට මොකද්ද ඔබලට අපේ රටට එන්නට අවශ්‍ය පහසුකම්? ලෝකේ ඩොලර් බිලියනර්ස්ලා ඉන්නවා. තනි පුද්ගලයෝ ඉන්නවා. ආයතන ඔබ කාලේ නාස්ති කරනවා. නෑ කාලේ උදාහරණ නෙමෙයි මට අවශ්‍ය. කරුණාකරලා රෝඩ් මැප් එක දෙන්න. මේ රෝඩ් මැප් එක තමයි. පළවෙනි එක අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩනගන. අපනයන කේන්ද්‍රීය වැඩසටහනක් සඳහා නව නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම. හොඳයි. එක වෙනමම ඔබතුමාට කියන්න කැමති කොවිඩ් ආපු හැටියේ දකුණු කොරියාවේ, ජපානයේ, ඇමරිකා එක්සත් ජනපදයේ ආයතන චීනෙන් එළියට යනකොට ප්‍රයිම මිනිස්ටර්ස් ඔෆිස් එකේ ඉන්දියාවේ වෙනම ඒකකයක් හදලා ගිය බොහෝ ආයෝජන ඒ රටින් පිට වුණු බොහෝ ආයෝජන ඉන්දියාවට ගෙනාවා. මම මේක පාර්ලිමේන්තුවේ කිව්වා අපේ රටෙත් කරන්නයි කියලා. එහෙම දෙයක් නැහැ. We have to canvas international investments. අපිට සිද්ධ වෙනවා ඍජු විදේශ ආයෝජන canvas කරන්න. අපි තරඟකාරී ලෝකෙක ඉන්නේ. ඒ වගේම ease of doing business index එක. ඒ කියන්නේ one stop shop එකක්. ඒ කියන්නේ එක තැනකින් ඔය එක එක කාලේ විදංගු කරන ක්‍රියාවලියක් නැතුව එක තැනකින් විදේශ ආයෝජන වලට සත්‍යවාදී හැබැයි ඒවා විනිවිද භාවයෙන් ක්‍රියාත්මක වෙන්නට මම මේක කියන්නට ඕන ඒ අයට අනුමැති ලබා දීමේ වැඩසටහනක්. ඒ වගේම දූෂණ ඉන්ඩෙක්ස් එක කියලා එකක් තියෙනවා. කරප්ෂන් ඉන්ඩෙක්ස්. කරප්ෂන් ඉන්ඩෙක්ස් එකේ ලෝකයේ අපි යන්න ඕනේ ඉහළ ශ්‍රේණියකට. ඉහළ ශ්‍රේණියකට කියන්නේ කරප්ෂන් විනාශ කරන යම්කිසි ක්‍රමවේදයකට අපි යන්නට ඕනේ. එහෙම ගිහිල්ලා ලෝකයට දෙන්න ඕනේ හැඟීමක් අපේ රටේ corruption free රටක් මේ රටේ තමයි හොඳටම ආයෝජනය කරන්නට පුළුවන් කියලා. අනිත් එක අපේ රටට තියෙන ඉතාමත්ම ශක්තිමත් භූගෝලීය පිහිටීමක්. නමුත් ඛේදවාචකය මොකද්ද? අපේ භූගෝලීය පිහිටීමෙන් අපේ මාතෘ භූමිය වාසි ලබන්නේ නැහැ. අපේ භූගෝලීය පිහිටීමෙන් ලෝකේ බලවත් රටවල් වාසි ගන්නවා ඒගොල්ලොන්ට. ඇයි අපිට බැරි අපේ භූගෝලීය පිහිටීම සම්පතක් ඇසෙට් එකක් හැටියට පාවිච්චි කරලා අපේ නෙගෝෂියේටින් බලය වඩාත් වැඩි කරගෙන තීව්‍ර කරගෙන ඇයි අපිට බැරි ලෝකයක් එක්ක එකට ගනුදෙනු කරන්න? අපි යන්න ඕනේ වැඩිපුර ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් වලට, නිදහස් වෙළඳ ගිවිසුම් වලට යන්න ඕනේ. ඒ නිදහස් වෙළඳ ගිවිසුම් වලට යනකොට අපේ රටට තියෙන කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක, සාපේක්ෂ වාසිය අපි වර්ධනය වෙන ඇග්‍රීමන්ට්ස් ගණනාවක් කරන්නට ඕන. මොකද්ද ශ්‍රී ලංකාව ඇෆ්‍රිකන් කොන්ටිනන්ට් එකත් එක්ක කරන ට්‍රේඩ්? මොකද්ද අපි සවුත් ඇමරිකත් එක්ක කරන ට්‍රේඩ්? ලැටින් ඇමරිකත් එක්ක කරන ට්‍රේඩ්? ඒෂියා පැසිෆික් කලාපේ අපේ ට්‍රේඩ් මදි, අපේ වෙළඳාම මදි. ඒක වර්ධනය කරන්න වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ඕන. තානාපති කාර්යාලවල තානාපතිවරුන්ට මාසික ඉලක්කයක් දෙන්නට ඕන. ඔබගේ ඉලක්කය තමයි ඔබ ඉන්න රටෙන් අපේ රටට අගය එකතු කිරීමක්. ඒක ආයෝජනයක් වෙන්න පුළුවන්, ආධාරයක් වෙන්න පුළුවන්, යම්කිසි වෙනත් සහනයක් වෙන්න පුළුවන්. ඉලක්ක සහිතව තානාපති කාර්යාල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නට ඕන. එතකොට තමයි ඒගොල්ලොන්ගේ රැකියාවේ ආරක්ෂාව ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔය වගේ ක්‍රමවේද රාශියක් තියෙනවා. වියත් කරන්න ඇත්ත වශයෙන්ම ඒව පිළිබඳව අපි බොහොම
වැදගත් සැලැස්මක් හදලා තියෙනවා මතක තියාගන්න ඕන තරම් තියෙරි තියෙනවා මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ ෆ්‍රෙඩ් හයෙක්ගේ මොනිටරිසම් තියෙනවා ජෝන් මේනට් කේන්ස්ගේ තියෙනවා ඇග්‍රිගට් ඩිමාන්ඩ් මැනේජ්මන්ට් කියලා තවත් අය තවත් න්‍යායන් ඉදිරිපත් කරනවා මතක තියාගන්න අපේ රටටම ආවේණික වුණු රටට ශක්තිමත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය තමයි රට ගොඩ ගන්න එකම ක්‍රමවේදය කවදද ඒක කරන්නේ වරම ලැබුණු හැටි වැඩේ ආරම්භ කරන්න පුළුවන්. අවසාන ප්‍රශ්නය. ඔබේ සමීපතම කෙනෙක් ඔබේ ආදරය දිනාගත්තු කෙනෙක් ඔක්සිජන් ගහලා දැඩි සත්කාර ඒකකේ හුස්ම ඉල්ලනවා. දැන් ඔබට තියරි ගේන්නවත් පානයක් පවන්නවත් බෑ. දැන් ශ්‍රී ලංකා ආර්ථිකයත් ගරු විපක්ෂ නායකතුමනි මට වඩා ඔබ ජනතාවත් එක්ක ඉන්න කෙනෙක්. මට වඩා ඔබට ජනතාවගේ ප්‍රශ්න දැනෙන කෙනෙක්. දැනෙන්න ඕන කෙනෙක්. ලෙඩා අසාධ්‍යයි ICU එකේ ඉන්නේ දැන් කෑම දිරවන්නේ නැහැ ලේ ඕනේ වතුර ඕනේ ඔක්සිජන් ඕනේ රටේ ආර්ථිකය ඔබතුමා මේ කතා කරන රෝඩ් මැප් එකක් මේක සඳහා වන සක්‍රීය ඉක්මන්කාරී වැඩසටහනක් කියලා ඔබ කියනවා රොෂාන් වරම නැතුව මම ඔක් කරන්නේ මට වරම ඕනේ වරම දුන්න නැත්නම් කරන්න බෑ මිනිස්සු hina වෙනවනේ සජිත් මහත්තයා මිනිස්සු hina වෙන්නේ නැහැ වර්මක් නැතුව රොෂාන් කොහොමද මේකට පාර්ලිමේන්තුවේ විශේෂ තත්ත්වයක් පාර්ලිමේන්තුවේ ආර්ථිකේ පණා දිනවා පාර්ලිමේන්තුවේ එක් එක්කෙනා තම තමන්ගේ ආත්මార్థකාමී න්‍යායපත්‍යයන් ක්‍රියාත්මක කරනකොට පක්ෂයක් හැටියට පක්ෂයකට 113ක් නැතුව මොනවත් කරන්න බෑ ඒකයි සත්‍ය ඒ යථාර්ථය ඒක අවබෝධ කරගන්න ලෙඩා මැරුණොත් ලෙඩා කොහොමද අපිට රයිට් දේශපාලනය කරන්නේ කියන්නේ බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවේ 113ට තීන්දුව ගන්න පුළුවන් වහාම වර්මකට යන්නේ. ඒගොල්ලෝ ගන්නෙ නෑ. ඒ නිසා තමයි ජනතාව කියන්නේ 225 මේපා කියලා. මෙහෙමයි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තියෙනවා ආණ්ඩුක ව්‍යවස්ථාවේ උත්තරීතර නීති ප්‍රජාතන්ත්‍රවාදී කන්නද බඩගින්නට. ඒක හරි. ඉතින් අවුරුදු දෙකහමාරක් අපි මේක කිව්වා. විපක්ෂ නායකතුමනි අපි මේ ප්‍රශ්න ඔබට කියන දු කාටද කියන්නේ? ආණ්ඩුව අසමත් නම් විපක්ෂයත් මේ උත්තර දෙනවා නම් රටේ ජනතාව කොහෙටද යන්නේ? හල්ලපු කරත්තේ විපක්ෂයට දන්නේ. ඔබතුමා මෙහෙම දෙයක් හොඳට අවබෝධ කරගන්නකෝ. මෙතන වැරදි වැඩක් කරන්න එපා. මේ වැරදි වැඩේ තමයි අපිටත් ඔය 50ක් 60ක් හිටියයි කියමු උපරිමය කරුණාකරලා 225 දෙකෙන් බෙදන්න දැනගන්න 113ක් ඕන රට හදන නීති රීති රටට අවශ්‍ය අයවැයක් රටට අවශ්‍ය ප්‍රතිපාදන රටට අවශ්‍ය වැඩපිළිවෙල රටට අවශ්‍ය රෝඩ් මැප් එක මාර්ගසිතියම ඉලක්ක පසුවිපුරුම ක්‍රියාත්මක කිරීම ඒ සියලු දේ කරන්නේ ඉතින් රණා ගන්නකො ඔබතුමා ඔබතුමා ඇයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්කට වාඩි වෙලා කතා කරන්නේ නැත්තේ ඇයි ඔබතුමා අනුකුමාර දිසානායක මහත්තයත් එක්කට වාඩිලා කතා කරන්නේ නැත්තේ ඇයි ඔබ දෙමළ පක්ෂත් එක්ක මුස්ලිම් පක්ෂත් එක්ක කතා කරන්නේ නැත්තේ මෙච්චර රට අසමත් නම් මෙච්චර ආණ්ඩුව අසමත් නම් ඇයි ඔබට 113ක් පාර්ලිමේන්තුව හදාගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි උන් ඔබ අතර සහය දෙන්නේ නැත්තේ එක්ක ඔබ විශ්වාස නැහැ එක්ක ඔබට උන් විශ්වාස නැහැ නෑ ඔබතුමා කියන විදිහට ඔළුගෙඩි මාරු ගමනක් යන්න බෑ විපක්ෂ නායකතුමනි ඇත්ත වශයෙන්ම මම එකක් කියන්නම් මේ ප්‍රශ්නය විසඳීම උදෙසා පැහැදිලිව මම ඔබතුමාට මුලින්දලම කිව්වා අලුත් වර්මක් එක්ක යන්න ඕන එසේ නොමැතිනම් මේ සිදුවන්නේ පොදුමහ ජනතාව රවට්ටන ඇස් බැඳුමක් පමණයි ඇස් බැඳුමක කොටස්කරුවෙක් වෙන්නට මම කිසිසේත්ම සූදානම් නැහැ මේ වෙලාවේ රටේ මිනිසුන්ට නායකෙක් නැත්නම් ආයෙත් නම් අනාගතයේ මිනිසුන් නායකයෝ ඕනේ නැහැ මිනිස්සු තමන්ගේ ප්‍රශ්න තමයි විසඳගන්නේ මට ඒකට උත්තර දෙන්න පුළුවන්ද පුළුවන් රොෂාන් මහත්මයා මේ වෙලාවේ නැති නායකයෝ මොකටද රොෂාන් මහත්මයා මේ වෙලාවේ අපි නායකත්වය දෙනවා මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් උපරිමය කරනවා රටට තිබුණ වෙලාවක් නායකයෙක් තෝරගන්න එකපාරක් තිබ්බ 2019 අනිපාරක් තිබ්බ 2020 වැරදි තීන්දුව වලට තනියම මට වග කියන්නත් බෑ රොෂාන් මම සූතේ අපේ මේ සංවාදය කලේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ඔබතුමාට බෙහෙමිනු සූතේ විපක්ෂ නායකතුමනි අප කෙරෙහි විශ්වාසයෙන් අපේ මැදිරියට ඇවිත් අපත් සමග ඉලක්කයට සම්බන්ධ වුවාට ඔබේ බලාපොරොත්තුයන් ප්‍රාර්ථනෙන් අපි සමගන්නවා සුබ රාත්‍රියක්